වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආදරණීය ලාල්කාන්ත සහෝදරයගෙනු ඒ වගේම වේදිකාවේ ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් බස්නායර පළාත් සභාවේ අපේ පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් නිප්නාරක් සහෝදරයගෙනු ඒ වගේම මේ දෙහිවල ගල්කිස්ස ආසනයේ අපේ පක්ෂ සංවිධායිකා සමන් මලී ගුණසිංහ සහෝදරියගෙනු ඒ වගේම අනෙකුත් සහෝදරවරුන්ගෙනු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසර අපි දැන් කවුරුත් දන්නවා ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දය අද රෑ 12න් පස්සේ ප්‍රචාරක වැඩ කටයුතු තහනම් ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණ ව්‍යාපාරයට අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කරලා නැහැ ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දපොලට ගියාට සීනුව ලකුණ ඒ පත්‍රිකාවේ නැහැ හැබැයි අපි විශාල ඡන්ද ව්‍යාපාරයක් ගෙනිච්චා පහුගිය පළවෙනිදා නුගේගොඩින් රැස්වීම මාලාව ආරම්භ කරලා රට පුරා සෑම නගරයකම රැස්වීම පවත්වලා උපරිම හැම පුරවැසියෙක් හැම ගෙදරකටම යන්න උත්සාහ කරලා ජනතාවත් එක්ක විශාල සංවාදයක් සාකච්ඡාවක් කරලා අද අවසන් දිනේ මේ ගල්කිස්සේ තමුන්වන්සල හම්බ වෙනවා අපි මේ ඡන්ද ව්‍යාපාරේ ප්‍රධාන කරුණු දෙකක් ඉලක්ක කොටගෙන මෙහිවුවා පළමු එක ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ ගෙදර යවන එක දෙක එතනින් පසුව අපේ රටට උගත් වියක් සංවාද සභාවක් බවට පත් කරගන්න පාර්ලිමේන්තුව ගොඩනගගෙන මේ අරමුණෙන් අපි රට පුරා ජනතාව දැනුවත් කරලා කතා බහ කරලා අද අපි අන්තිම රැස්වීමේදී හම්බ වෙනවා මොකද මේ රාජපක්ෂ ගෙදර යවන්න ඕන නායකයෙක් මේ ජනාධිපති ඡන්දෙ වුණත් එන්න තිබ්බේ 2017 ජනවාරි වල 2017 ජනවාරි වල එන්න තිබ්බු ඡන්දෙ තමයි 2015 ජනවාරි වලට ගෙනාවේ අවුරුදු දෙකක් කලින් මේ රාජපක්ෂගේ විධායක බලයේ සිටව තව අවුරුදු දෙකක් ඉන්න තිබ්බා උතුරු පළාත් සභාව ඇරුණකොට උතුරු පළාත් සභාවල බලය තිබ්බා පාර්ලිමේන්තුවේ 3/2 බලය තිබ්බා ප්‍රාදේශ සභා නගර සභා බහුතරයක බලය තිබ්බා මේ බලය ඇයි රාජපක්ෂ කලින් ඡන්දෙට ආවේ තව අවුරුදු දෙකක් ඉන්න තිබ්බා මේ රටේ කිසිවෙක් ඡන්දයක් ඉල්ලුවේ නැහැ තමුන්වන්සලා කිව්වද කාලෙකින් ජනාධිපති ඡන්දයක් තිබ්බේ නැහැ ඇඟට නිකන් කිටි වගේ හිරි වගේ ඉල්ලුවද ඡන්ද නැහැ මෙරට ව්‍යාපාරිකයන් කිව්වේ ව්‍යාපාර කඩා වැටිලා හදපන් ආර්ථිකය කියලා රාජපක්ෂ දෙන්නේ ඡන්ද මෙරට තරුණ තරුණියන් කිව්වේ ඉගෙනගෙන තියෙනවා ඉගෙනීමට සරලන රැකියාවක් නැහැ ඒකට රැකියාවක් හදපන් කියලා රාජපක්ෂ දෙන්නේ ඡන්ද ගොවි ජනතාව දඹුල්ලේ ලුණු ටික විකුණ ගන්න බැරුව වැලිබඳ අර්ථාපල් ටික විකුණ ගන්න බැරුව කෑ ගැහුවේ තමන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් දීපන් කියලා රාජපක්ෂ දෙන්නේ ඡන්ද ඉස්පිරිතාලට ගියපුවාම ජනතාවගේ කෝපය පිට කරේ ඉස්පිරිතාලේ පරීක්ෂණය කරන්නේ නැහැ බෙහෙත් නැහැ කියලා හැබැයි රාජපක්ෂ දෙන්නේ ඡන්ද පාසලේ පහසුකම් දියා බලපුවාම සියල්ල කපනවා ජනතාව කිව්වේ පහසුකම් අදපන් කියලා රාජපක්ෂ දුන්නේ ඡන්ද ඇයි තව අවුරුදු දෙකක් ඉඳ තිබියදී ඇයි කලින් ඡන්ද ගිනාවේ හේතු දෙකක් එකක් තමයි අපේ රට තවදුරටත් පාලනය කරන්නේ නීති රෙගුලාසි අනපන විවස්ථා නෙවෙයි අපේ රට පාලනය කරන්නේ කට්ටඬි නැකත්කාරී රාජපක්ෂ මහත්තයාගේ රාජකීය දේවත්වය ඊයේ පෙරදින හાર્ට් ඇටැක් එකට ජයවර්ධනපුර ඉස්පිරිතාලේ කලින්ම දේවඥයාට තමයි හાર્ට් ඇටැක් ඇවිල්ලා තියෙන එක වෙනම කතාවක් ඒ දේවඥයා කිව්වා ජනවාරි මාසේ 10 වෙනිදාගෙන් පස්සේ රාජපක්ෂ පේන්නේ නැහැ
එනිසා තමයි ජනවාරි මාසේ 10ට කලින් ඡන්දෙ තියන්න කියලා තීරණය කරේ දේවඥය. විවස්ථා රෙගුලාසි අනපන සම්ප්‍රදායන් නිවි. ඔගොල්ලෝ දකින්න ඇති නාම යෝජනා පත්‍රේ බාර දෙන්න රාජපක්ෂ ගේන් එළියට එනකොට සිරන්ති නෝන ඇවිල්ලා වතුර විදුරුවක් දෙනවා. තව හාදෙක් ඇවිල්ලා බුලත් අතක් දෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ තිබුණු සම්ප්‍රදාය සංස්කෘතිය තමයි තැනකට ඇතුල් වෙනකොට ප්‍රතිෂ්ඨ වෙනකොට තමයි බුලත් අතක් දෙන්නේ. හැබැයි අරලිය ගහමන්දරෙන් එළියට බහිනකොට බුලත් අතක් දුන්නා. කවුද? ඒ අර සුමන දාස කට්ටණ්ඩිය. ඊට පස්සේ නාම යෝජනා පත්‍රේ බාර දෙන්න ගියා. හැම අපේක්ෂකයම මැතිවරණ කොමසාරිස්තුමාගේ මූණ දා බලාගෙන ඉදිරියෙන් ගිහිල්ලා නාම යෝජනා පත්‍රේ බාර දෙන්න. රාජපක්ෂ මහත්තයා පිටිපස්සෙන් ගිහිල්ලා වට දෙකක් කරකිලා බාර දෙනවා. එයි. දේවඥයා කියලා ඊසාන දිග බලාගෙන දෙන්න කියලා. ඉතින් පිටිපස්සේ ඉන්න මම මැතිවරණ කොමසාරිස්තුමා හම්බුණා මහන් ඉඳන් ඉන්නේ. පිටිපස්සේ තිබු පර්ස් එක තියනවාද කියලා. ඒකටත් බැරි හාදේ. හොඳයි ගාලා තියෙන ගෙහිල්ලයි. මේ මොකද්ද රටට උනේ? ඊට පස්සේ මම දැක්කා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා නාම යෝජනා පත්‍රේ බාර දෙන දවසේ උපරිම උත්සාහ කරලා අතට අත දෙන්න. ජාන්තම් වැඳලා අයිබෝන් කරලා බේරුණා. අතට අත දුන්නේ නැතුව බේරාගත්තු අත. එයි. ඒ අතේ මතුරුලා තෙල් ගාගෙන ඇවිල්ලා. ඒක තමයි අල්ලන්නේ හැදුවේ. මොකක්ද මේ රට උනේ? ඊට පස්සේ අටවෙනිදා නාම යෝජනා පත්‍රේ බාර දීලා සාමාන්‍ය ඕනෑම දේශපාලන පක්ෂයක නායකයෙක් මොකද කරන්න ඕන? තමන්ගේ පක්ෂේ ක්‍රියාකාරීන් කැදවලා මැතිවරණ සරස්වතියත් කරන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ ආගමික වතාවත් වල යෙදෙන්න ඕන. රාජපක්ෂ කඩිමුඩියේ වෙනම ෆ්ලයිට් එකක් අරන් ගියා ඉන්දියාවේ. ඉන්දියාවේ දේවාලයකට ගියා. ඉන්දියාවේ දේවාලයේ ඉන්න ඡායාරූප පළ වෙලා තිබ්බ මම දැක්කා. දුකේ බෑ. මට මතක් වුණේ අපේ පරණ සීයා. අපේ මුත්තා ඉස්සර සීත කාලෙට සරම පොරවගෙන නිපගාවට එනවා සීත සපින් තපින්. ඒ වගේ රාජපක්ෂ ගිනි තපින්. ඒ වගේ රාජපක්ෂ ඉන්දියාවේ දේවාලයකට ගිහිල්ලා සාලුව පොරවගෙන බිම ඈඳිගෙන වටකුරු ගහගෙන දුකී බෑ අපේ නායකයා. ලැජ්ජා වෙ බෑ. මොකද්ද මේ රට උනේ? ඊට පස්සේ බලන්න කතා කරන හැම තැනකම අර කොන්තේ වගේ එකක් කරකව 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 කතා කරමු. මොකද්ද මේ විකාරය? එනිසා අපි රට පාලනය කරන රෙගුලාසි විවස්ථා අනපනත් නෙවෙයි කට්ටණ්ඩිය. දැන් ආරංචි විදියට අරලිය ගහ මන්දිරේ වටේ කට්ටණ්ඩිය වැහි වැලන. වලවල් කපනවලු, දුම් ගහනවලු, අඹුඩේ ගස්සනවලු, වලට බස්සනවලු, එළුව කපනවලු. මොකද මේ විකාර? අපි තමුනාසලෙන් ගන්න මේව පාලනයක් මේව රටක් අපිට ඕනද? මේ 21 වෙනි සතවර්ෂේ රටේ නායකයා 15 වෙනි සතවර්ෂයටත් එහා නායකයෙක් තමයි අපේ රට පාලනය කරන්නේ. පුතා හඳට යන්න රොකට් හදනවා. තාත්තා කොන්දේ කරකවනවා. මොකද්ද? ඒ නිසා මේ ජනවාරි මාසේ 8 වෙනිදා මේ රට මේ කට්ටණ්ඩියන්ගේ, මේ නැකත්කාරයන්ගේ, මේ දේවඥයන්ගේ ජනවාරි මාසේ 8 වෙනිදා මේ රට බේරා ගන්න ඕනේ. මේව පාලනය කරනද අපි? අය වැලේකනේ කියන්නේ නැකත්කාරයෙක් කියන විදියට. සිරාණි බණ්ඩාරනායකට දෝෂාභියෝගය කියන්නේ නැකත්කාරයෙක් කියන විදියට. ඡන්ද තීරණය කරන්නේ නැකත්කාරයෙක් කියන විදියට. මුල් ගල් තියන්නේ නැකත්කාරයෙක් කියන විදියට. රටේ සියල්ල පාලනය කරන්නේ නැකත්කාරයේ දේවඥයෙක්. රාජපක්ෂ ලංකාවේ ඉන්නේ නැතුව පිට රට යනවද කියලා තීරණය කරන්නේ දේවඥයෙක්. සෙනසුරු ග්‍රහය ලංකාව පැත්තේ මාරු වෙනකොට මෙහින් පයින්. අපි හිතනවා විදේශ සබත්තා වලට එනවා කියලා. නෑ. දේවඥයා කියලා ලංකාවේ මුහුද පැනලා ඉන්න කියලා. ඉතින් මුහුද පයින්. මොකද මේ වෙලා තියෙන්නේ? මෙහෙම රටක් ඕනද? මෙහෙම පාලනයක් ඕනද? ඒ නිසා මේ කණියන්ගේ, මේ දේවඥයන්ගේ මේ රට බේර ගන්න ඕන. මේ රට පාලනය වෙන්න ඕන විවස්ථා වලට, නීති වලට, රෙගුලාසි වලට, අනපනත් වලට. හැබැයි රාජපක්ෂ මේ රට පාලනය කරන්නේ කට්ටණ්ඩියන්ට, හදි උණියම් වලට, ඉරහඳ කරගෙන විදියට, සෙනසුරු මාරු වෙන විදියට. මොකද මේ විකාරය? එනිසා ජනවාරි මාසේ 8 වෙනිදා පරාද කරන්න ඕන. ඇත්තටම පරාද කරන්න තියෙන රාජපක්ෂ නෙවෙයි, සුමන දාස කට්ටණ්ඩිය. කල්පනා කරලා බලන්න. එනිසා මේ ජනවාරි මාසේ 8 වෙනිදා මේ දේවඥගේ කට්ටණ්ඩියන්ගේ මේ රට බේර ගන්න. ඒ විතරද කල්පනා කරලා බලන්න. අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශ කරා රාජපක්ෂ. මෑත කාලේ ලංකා ඉතිහාසය මතුවී තිබෙන විශාලතම ගැඹුරුතම ආර්ථික අර්බුදයට අපේ රට ගෙන තිබේ. රාජපක්ෂ කියන ආර්ථිකය හැදුවොත් ආර්ථිකයක් හැදුවොත් මොකද වෙන්නේ? ඒක ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන ආර්ථිකයක් මොකටද? ආර්ථිකයක් වර්ධනය වෙනවොත්
මේ ව්‍යාපාරවල විශ්වාස වැඩි වෙන්න ඕන. ඉස්පිරිතාලේ බෙහෙත් තියෙන්න ඕන. අධ්‍යාපන පහසුකම් තියෙන්න ඕන. ගොවියට වී ටික ලුණු ටික අර්ථපත් ටික විකුණ ගන්න පුළුවන් වෙන්න ඕන. දීවරයට තමන්ගේ මාළු ටික විකුණලා ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. ආර්ථිකයක් වර්ධනය වෙනවා නම් රටක් සංවර්ධනය වෙනවා නම් ඒක ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. රාජපක්ෂක සංවර්ධනය මොකද? ජනතාවගේ ජීවිතයත් එක්ක කිසිසේත්ම සම්බන්ධ නැහැ. මේක කොහෙද සංවර්ධනයක් නෙවෙයි. මේක කිසිසේත්ම සංවර්ධනයක් නෙවෙයි. මේ කොන්ක්‍රීට් වනාන්තර විතරයි හේතුව. ඇති වැඩේ මොකක්ද? මං දැක හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවක් හැදුවා. කෝටි 3500. ඇයි? අපේ රටේ තියෙනවා ජාත්‍යන්තර සමුළු කියනවා අවුරුද්දට 3-4. අවුරුදු දෙකකටවත් එකක් තියෙන්නේ. අපිට තියෙනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාව. ඉඩ පහසුකම් තියෙනවා. අලුත් තාක්ෂණය ඇතුළු කරලා තිබෙනවා. කොළඹ නගරේ තිබෙනවා. ජාත්‍යන්තර සමුළුවකට මදිද ඒ හෝල් එක? ඒ ශාලාව මදිද? හැදුවා කියලා හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාව. ඇයි? මේක බණ්ඩාරනායකනේ. මේක බණ්ඩාරනායක අනුස්මරණ. රාජපක්ෂට බණ්ඩාරනායක ඇලදි. එතන ගිහිල්ලා ඇදුවා මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාව. මොකද්ද? මම මේ ළඟද ගියා හම්බන්තොට ඉතින් මොන රාගලට යනකොට මං අත පැත්තේ හම්බන්තොට හරි හම්බෙන සම්මන්ත්‍ර ශාලාව. බෝගන් විලා මල්පල හිටවලා. වෙන මොකවත් ඒ කාස්ටක පොළවේ පැලවෙන්නේ නැහැ. ඔය හම්බන්තොට වැඩිපුර තියෙන කිරිගව පාලනේ. ඒට මේට හරක් ගෙනියනවා බඳිනවා පණිනවා ඒක තමයි තියෙන්නේ. ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේ කිරිගවයේ රාජපති සම්මන්ත්‍ර ශාලාව කෝටි 3500 සංවර්ධනය. සාමාන්‍යයෙන් අපේ රටේ ඔය නම් ගහ ගැනීමල තිබ්බේ කෙනෙක් මිය ගියාට පස්සේ ජීවිතුම අතර ඉන්න අය නම් ගහගත්තේ නෑ. කෙත්තාරාම ක්‍රීඩාංගණේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ උනේ ප්‍රේමදාස මිය ගියාට පස්සේ. කටුනායක ගුවන්තොටුපළ බණ්ඩාරනායක ගුවන්තොටුපළ උනේ බණ්ඩාරනායක මහත්තයා මිය ගියාට පස්සේ. සාමාන්‍යයෙන් අපේ රටේ තිබු සම්ප්‍රදාය ඒක. කවුරු හරි මිය ගියාට පස්සේ තමයි නම ගහන්නේ. මේක එහෙම නෙවෙයි නේද? මේ හින කඳයා වගේ ඉන්නව. ගහනවා කියලා නම. ඊට පස්සේ ඇතුල මොකද හම්බන්තොට? මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. මොකද්ද මේ ලෙඩි? ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඕනවල තිබ්බද අපේ රට? සාමාන්‍යයෙන් අවුරුද්දකට පිටරටින් කණ්ඩායම් දෙකක් ඇයි උපරිම? ඒන්නෙත් නැද්ද? ඒක වෙන ප්‍රශ්නයක් ක්‍රිකට් බෝඩ් එකේ. ඒන්නෙත් නැ. අවුරුද්දට එක මැච් එකක් ගහන්න සූර්යවෙ පිට්ටනිය. කෝටි 3500 කට කර හැදුව පිට්ටනිය. අද මොකද වෙලා තිබේ? සූර්ය වැවේම වතුර ගහන්න වෙලා තියෙනවා පිට්ටනිය තන නිල තියාගන්න. අද ක්‍රිකට් පාලක මණ්ඩලයට පිට්ටනිය නඩත්තු කරන්න පුළුවන් වෙලා නැහැ. අද පිට්ටනිය නඩත්තු දීලා තියෙන හමුදාවට සූර්ය වැවේ වතුර ගහන පිට්ටනිය. ගොවියට ගොවිතැන් කරන්න වතුරනේ. කිරි ගොවි පාලනේ යෙදෙනයට ගවයින්ට දෙන වතුරනේ. රාජපක්ෂ පිට්ටනියට වතුර ගහන. ඒ මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩා ඕන දෙ එහෙම එක. අය හැදුව පල්ලකල ක්‍රිකට් ක්‍රීඩාංගණය. ඕකක් කතාව හරියට අහගෙන මේ පාලක සංවර්ධනේ නෙවෙයි. පල්ලකල ක්‍රීඩාංගණය පටන් ගත්තේ මුත්තයි හදන්න. මුත්තයි දුබායි මුදලාලි කෙනෙකු එකතු වෙලා පුද්දලක ක්‍රීඩාංගණයක් හැදුවා තමයි ඒක පටන් ගත්තේ පල්ලකල. හැබැයි ඒගොල්ලන්ට ඒක මුදල් වියදම් කරලා හදාගෙන ගියා හදන්න බැරි නම් හිර වුණා. මේක බාරගත් ආණ්ඩුව අර්ජුන රන්තුංග ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න වෙලාවේ මේකට ඇස්තමේන්තුවක් හැදුවා. ඇස්තමේන්තුවක් හදලා කිව්වා මේක අපි ගන්න ඕන නැවත ගන්න මිලියන 100කට කිව්වා. කෝටි 10කට වඩා මේක වටින්නේ නැහැ කිව්වා. හැබැයි ගිය සැරේ ජනාධිපති ඡන්ද වෙලා මුත්තයා පෙනී හිටියා සංවේදී නායකගේ දැන්වීමට. ඡන්ද ඉවරකට පිටණිය ගත්තා කෝටි 20කට. ඔන්න සංවර්ධන. මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සරසමක් හදලා හදපු ක්‍රීඩාංගණයක් නෙවෙයි පල්ලකැලේ. මුත්තයයි දුබායි මුදලාලි කෙනෙකුයි පුද්දලක ක්‍රීඩාංගණයක් හැදුවා. ඒක හතරමග නතරකට ආන්දෝලන පැවරුවා. ඇත්ත වටිනාකම් වගේ දෙගුණයකට. මේක සංවර්ධනය. මහජනගේ දේපල කෝටි ප්‍රකොට ගන්න නාස්ති කරන පාලකෙක් නේ. දැන් හදනවා මේ කොළඹ මේ දකුණු ආසියාව ලොකුම කුළුණ. දැන් අපිට ප්‍රශ්නේ කුළුණ නැති එකද? ඒකට නැංගහම ඉන්දියාව පේනවා. දැන් තමුන්වාසල ප්‍රශ්නේ තිබද්දි මේ කුළුණකට නැගලා ගහකට නැගලා ඉන්දියාව බලා ගන්න විදියක් නැහැ. ප්‍රශ්නේ තිබද්දි එහෙම රටේ. මොකද මේ රාජපක්ෂගේ ලෙඩි ආසියාවේ ලොකුම කුළුණ ගහන. එතෙන්ද වියදම කෝටි 1500 සංවර්ධනයි. මේ සංවර්ධනේ නෙවෙයි. මේ රාජපක්ෂල මෙරට කොන්ක්‍රීට් වනාන්තරයක් කරා. මේ සංවර්ධන කියන මිත්‍යාවට රාජපක්ෂ පහුගේ කාලේ තමංග පාලන කාලය ඇතුළත ණයකොත්තර ගත්තද?
Rajapaksa tamange sangvardhana kaale to nayaran thiyena rupiyal koti 5 lakh 80000 koti eva 5 lakh 80000 naya janadhane koti dekai nayaran thiyena koti 5 lakh 80000 2005 wenakan 1951 wenakota apita thibbe naya nathi rata 1951 ekata apita naya athirikta thibba api rata ඉතිරි අවුරුදු 50ටම අපේ නයාරන් තියෙන්නේ කෝටි ලක්ෂ 4යි රාජපක්ෂ නායකත්ත කොතරද කෝටි 5 ලක්ෂ 80000 මොකද මේ නායකට කරේ අපි අපේ රට අපේ දරුවනු අපේ උපන් උපන් දරුවනු උකස් සියලා කෝටි 5 ලක්ෂ 80000ක් නායකත්තා 2012 අවුරුද්දේ ආණ්ඩුවට නයපොලි වාරිකේ ගෙවන්න ඕනේ වුණා ආණ්ඩුවේ නයපොලි වාරික රුපියල් බිලියන 1053යි එද කෝටි ලක්ෂයක් අවුරුද්දකට නයපොලි වාරිකේ කිව්වා 2013 අවුරුද්දේ කෝටි 1,10,000 නයපොලි වාරිකේ කිව්වා කොටෙන්ද රට ගෙනාද රජුට අවුරුද්දක අපි ගෙවන නයපොලි වාරිකේ කෝටි ලක්ෂ කණිනු හොඳද හොඳද රට ආණ්ඩුවේ ආදායමක් කෝටි ලක්ෂයක් නෑ ආණ්ඩුවේ ආදායමට වැඩි ආණ්ඩුවේ අවුරුද්දක නයපොලි වාරිකේ මේක සංවර්ධනයද නැමෙක සංවර්ධනේ නෙවෙයි රාජපක්ෂ අපේ රට ආර්ථිකය විනාශ කරා ඒ නිසා රාජපක්ෂ නෙමේ විනාශකාරී ආර්ථික ගමන නතර කරන්න නතර කරන්න නම් ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පරාද කරන්න මේ විනාශකාරී ආර්ථික ගමනට යන්න දෙන්න එපා අපේ රට ඒ විතරක් නෙවෙයි අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරා අධිකරණ පද්ධතිය ගිලගත්තා ශිරාණි බණ්ඩාරනායක එක දවසෙන් නිරපැහැරී හිටපු අගමිනිසුන් තුමී ලංකා පළවෙනි වතාවට අග්‍රමිනිස්කාරයට විරුද්ධ දෝෂාභියෝග එක්කා ඒ දෝෂාභියෝගකට පාර්ලිමේන්තුවේ නඩුවක් කන්න නඩුකාර මණ්ඩලයක් පත් කරා කවුද අපේ රටේ අගවිනිසුරුව නිරපහරින අගවිනිසුරුතුමිය නිරපහරින පාර්ලිමේන්තුවේ නඩු මණ්ඩලයක කවුද නඩු ඇහුවේ කවුද මේ රටේ අගවිනිසුරුවරයා නිරපහරින නඩු ඇහුවේ කවුද ලැජ්ජ හැබැයි කියන්නේ වීරවංශ ඌ නඩුකාරය දෙක දෙකෙන් බෙදුනහම බිඳුවයි දෙක දෙකෙන් බෙදා ගන්න බැරි ආදී අගවිනිසුරුවරයා නිරපහරින නඩුවහන ඊළඟ අනුරයාපා ඊළඟ නිමල් ශ්‍රීපාල සමාව ගන්න ඕනේ මේ රටේ අනිත් කෙනා තමයි රාජිත සේනාරත්න ඒක එක දවසෙන් නඩුවහන රෑ 12ට වාර්තාව හදන ඊළඟ පාර්ලිමේන්තු දවසේ ගෙදර ඇරි අපේ රට අගවිනිසුරුවරයා රාජපක්ෂ මේ අධිකරණ පද්ධතිය ගිලගත්තා ඒක කරේ ඊට පස්සේ පත් කරා ශ්‍රේෂ්ඨ අධිකරණ අගවිනිසුරුවරයා මොහන් පීරිස් අපේ රටේ සම්ප්‍රදායත් බගමිනිසුරු පත් කරනවා ඒක ශ්‍රේෂ්ඨ අධිකරණේ ඉන්න විනිසුරුවන්ගේ ජේෂ්ඨතම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු මේ එහෙම එහෙම නැත්නම් නීති පරිවරය එයා නීතිපතිවරයා හැටියට තමයි සරත්ෙන් සිල්ලා මහත්තයා අගවිනිසුරු වෙයි හැබැයි මොහන් පීරිස් ශ්‍රේෂ්ඨ අධිකරණ නෙවෙයි අභ්‍යන්තර අධිකරණ නෙවෙයි දිස්ත්‍රික් අධිකරණක නෙවෙයි මහේස්ත්‍රාත් සභාවක නෙවෙයි ගම් සභාවකට උඩ හපුණති කෙනෙක් ගම් සභාවකට උඩ හපුණති කෙනෙක් අද අද ශ්‍රේෂ්ඨ අධිකරණ මහපුටිය වාඩි කරගෙන රාජපක්ෂ හොඳ එන සාධිකරණ පද්ධතිය ගිලගත්තා කැබිනට් මණ්ඩලය ගිලගත්තා පාර්ලිමේන්තුව ගිලගත්තා මේ මාධ්‍ය අතර සියල්ල ගිලගෙන තිබෙන්නේ අද රැයට රැ 10ට රැ 10 ඉඳන් 12 දක්වා අවසානයේ සෑම නාලිකාවක මොකද කරලා තිබෙන්නේ ජනාධිපති ජන හමුව පවත්වන පහුගිය සෙනසුරාදා නුවර අරලියක නුවර මන්දිරේ රෙකෝඩ් කරා මේක දැන් හද හැම නාලිකාවකටම බල කරනවා 10 ඉඳන් 12 දක්වා විකාශනය කරන්න කියලා රාජපක්ෂගේ ජනපති ජනහමු අර කොලම් මඩු එක නාලිකාවකටවත් බෑ කියන වෙලාවනේ මෙතුවර කොමසාරිස්වරයා නිකුත් කරා නිවේල් නිකුත් කරා චක්‍රලේඛනය හැම නාලිකාවකටම හැම අපේක්ෂකකටම සාධාරණ කාල සීමාවක් ලබා දෙන්න ඕන කියලා සියලු නාලිකාවල එක විට ජනපති ජනහමු දෙනවනම් ඒ ආසමන කාලයක් අනික අපේක්ෂකයන්ට දෙන්න ඕනේ නැත් නමුත් දෙන්න කාලෙකුත් නැහැ 10ට පටන් ගන්නවා 12ට ඉවර වෙනවා 12ට මැතිවරණ වැඩ කටයුතු නතර වෙනවා මොකද කරේ මුළු මාධ්‍ය ගිලගත්ත රාජපක්ෂ දැන් අපි දන්න විදිහට උසාවියෙන් වාර්ණ නියෝගයක් අරන් තිබෙනවා අප බලමු වාර්ණ නියෝගයට අනුව කටයුතු කරන්න කොහොමද කියලා මොකද්ද මේ කරමින් තිබෙන්නේ ඒ නිසා අධිකරණය ගිලගත්තා පාර්ලිමේන්තුව ගිලගත්තා නම් කැබිනට් මණ්ඩලය ගිලගත්තා නම් මාධ්‍ය ආයතන ගිලගත්තා නම් වංචා දූෂණ කොමිසම සභාව ගිලගත්තා නම් විගණන දෙපාර්තමේන්තුව ගිලගන්නා දේශීය ආදම්බ දෙපාර්තමේන්තුව ගිලගන්නා
Regu Department to Gilagana, the Silvaitan, Raja Paksa, Raja Paksake Paula, Paula Watain, Kalyaku, Gilagana Tibin. Ever Tama Eka di Putti taking. Mind the Raja Paksama taking a Mama Eka di Putti Navy. Eka di Puttiakala Nalle Kotala, Eka di Puttiakala is in it. Marusirawake Papu Kotagan, Eka di Puttiakala Kartal. Adikarne Gilagana Tibinona. Parliament to Gilagana Tibinona. Cabinet Mandala Gilagana Tibinona. Madhyayatra Gilagana Tibinona. Vanta Dusra Kamsa Sabha Gilagana Tibinona. Desiyadan Department or Eka Department or Siyala Gilagana Tibinona. Paula Kalya Uddale. Ewata ken Eka Adhipati Palana. Nisa Raja Paksha me Hadanni. Janavari Maase 8 Venida. Me Vivrutha Karaganna Hadanni. Me Eka Adhipati Palane. Me Eka Adhipati Viyaruwa. Tava Deergha Karaganna. Me Rate Janathawata Eka Didi Yutune. Api Ona Tarang Athvindala Tin Loke Ona Wata Thala Wedding Addekin. Filipini me warge palaki me warge paula me warge kalya avurudu 20 86 60 idan 86 dakwa Marcos rata palana Marcos palawa harinda Filipine janathawata lewa gurana situ Egypt mubara 81 idan 2011 dakwa avurudu 30 මේ වර්ගයේ පාලකේ මේ වර්ගයේ පවුල මේ වර්ගයේ කල්ලිය අවුරුදු 30ක් දිගු කාලයක් රට පාලනය කරා පිලිපීනයේ ඊජිප්තුවේ මුබාරක් පළව හරින්න ඒ රටේ ජනතාවට ලේ වගුරන් දුන්නා ටියුනිසියාවේ බෙන්නලි මේ වර්ගයේ පාලකේ මේ වර්ගයේ පවුල මේ වර්ගයේ කල්ලිය දිගු කාලයක් පළව හරින්න ලේ වගුරන් සිද්ධ වුණා රාජපක්ෂ May Janavari Mas Akavinda Vurta Karagato Dorotu Karnava Didas Visideke Janavari Vinaka Tava Urdu Hata Then Dahaya Etana Hatai Dahata Mevarge Palaki Mevarge Paul Mevarge Kali Digu Kalaya Ratapal Nikuru Palava Harin the Leva Grima Sidukrima Aniwari In Sapiano Tamano Sanga Leva Grimona At the Padamata Lehala Purata copy. At the Padamata Kandula Janatawa copy. At the Padamata Kampa with the Janatawa copy. Tower Leve Grimuki, Aperate Andumarkur and Dune. Leve Grimuling Aperate Palakamarkur and Dune. Leve Grimakur and Etta. Leve Grimuling Andumarkur and Dune Etta. Leve Grimuling Palakamarkur and Dune Etta. Janavari Masatavinda, Raja Paksha, Paraja Pakarandona, Getarevandu. May Rata Leva Grima Kone Netta Raja Paksha Palavari May Vargi Palaki Paul Kalli Digu Kale Hita Pahamatanakama Leva Grim Tomasi Divila Palavari Nuna Divi Palaki Palavari Evi Rakna Aperata Hurakama Nastia Vanchava Akramikavi Aperata Pirivame Palaki Pirivu Hurakami Nastia Akramikavi Milagadi Parliament to the Kinawa Sajinwas Gunwardhan, ya helicopter gattalu bankuna yagdan. Samay. Bankuna yag gattalu helicopter yagdan. Kine minya bankuna yag karang helicopter karo. Kwa mandar Rajapaksha ki goli. Me Dubai wale taxi liye dula. Adhe helicopter wala IT car. Koi indami dani. Besir Rajapaksha ki nona Puspa Rajapaksha. Puspa Rajapaksha ki namat. America wale Los Angeles sula. Gival Hatarak Tibino. Who in the Basil Dani Givalda? Gota be Raja Paksha, no, Ayomi Raja Paksha. In Nona Ganama, America, Gival Dekak Tibino. Didas Hatea Udeka Gidaka Watanakama, Koti Hatapa, Didas Hatei, Adiwagi Degunake, Mita Urdu, neither Atakata Kaling Koti Hatapa gave Watanakama. Who in the Dani? Go to America with Gival Ganda Puluan. May Colombo Disapatuma Gia Gandu America. Natame, Dehiwala, Galkis, the Pradis, Selekam Karel, Pradis, Selekam Tuma Ganduna, Gia Kamerica, Padi Ekasamano. Pradis, Selekam, the Gia Kadaganda, Benkuna Karagan, Hulana, Epadima, then go to America with Gival Gun. Cohen the Dani Kalpana Kalpana. May Paula, May Kalia. Mereka mahajana kerja pelak court perkotikan orang hurakan kara, court perkotikan nasib ramai Paul,
දැන් තමුන්වාසලා දන්නවා අර වටරවුම් පාර හදලා කොට්ටාවේ නම් කෙරවල පිටිය ඒ වටරවුම් පාර කැඩුවා කෑලි තුනකට කොට්ටාව කඩුවෙල කඩුවෙල කඩවත කඩවත කෙරවල පිටිය කොට්ටාවේ නම් කඩවෙලට ඒ පාර කිලෝමීටරයක් හදන්න වියදම් කරා කෝටි 272ක් පළවෙනි කොටසට දෙවෙනි කොටස කඩුවෙල නම් කඩවත කිලෝමීටරේ කෝටි 554යි තුන්වෙනි කොටස කඩවෙත නම් කෙරවල පිටිය කිලෝමීටරයකට රුපියල් කෝටි 717යි අපි අහන තමුනවාස මේ රටේ කොතනක හරි පාරක් හදන්න ඕනද කිලෝමීටරයකට කෝටි 717ක් වැය කරලා කෝටි 717 කඩවෙත නම් කෙලවර පිටියට කිලෝමීටරයකට ඒ කියන්නේ අඩි 3 කෑල්ලකට 175යි අඩි 3ක් හදන්න 175යි කොහොමද ගෙහි කොහොමද ගෙහි මේ සංවර්ධනය නෙවෙයි මේගොල්ලෝ පාරවල් තමන්ගේ හොරකමේ පාර බවට පත් කරගත්තා මෙලකද කෙන්‍යාවේ පාරක් වෘත කරා කෙන්‍යාවේ අගනුවර නයිරෝබි නයිරෝබි නම් තික්කා දක්වා පාරක් හැදුවා දිග කිලෝමීටර 50යි මන්තිරු 8යි වියදම කෝටි 4700යි රාජපක්ෂගේ කටුනායක අධිවේගීක පෑලියගොඩ ඉඳන් කටුනායකට කිලෝමීටර 22යි මන්තිරු 4යි වියදම කෝටි 5200යි අරහෙ කිලෝමීටර 50යි මෙහෙ 22යි එහෙ මන්තිරු 8යි මෙහෙ මන්තිරු 4යි එහෙ කෝටි 4700යි මෙහෙ කෝටි 5200යි ඒ කියන්නේ මොකද්ද මේ පෑලියගොඩ පාර හදන්න පුළුවන් පුත්තලම මූන්දලම දක්වා කිලෝමීටර 100ක් කිලෝමීටර 100ක් හදන්න පුළුවන් පාරේ හදන්නේ 22යි කොහොමද ගහන්නේ ඉස්සර සාමාන්‍ය තිබේ 100ට 1යි එහෙනම් 100ක් කිලෝමීටර හදන එකේ 99ක් හදනවා එකක් හොරකම් කරනවා අද මොකද වෙලා තිබෙන්නේ කිලෝමීටර 100ක් හදන්න වියදම් කරලා තිබෙනවා ඉන්දියාවේ වේලකට හැදුවා ඒ වගේම මුම්බායි ඉඳන් නාසික් දක්වා පාර කිලෝමීටර 150යි ඒ පාරවල ඈ ඕන රටක සංසන්දනය කරලා බලන්න මේ අධිවේගී මාර්ගවල වියදම මුම්බායි දක්වා නාසික් කිලෝමීටර 150යි අපි කිලෝමීටර 130යි කොට්ටාව මාතරපාර අර 150 වගේ ඒකේ මන්තිරු 6යි මේකේ මන්තිරු 4යි එහෙ වගේ දෙගුණයි අපිට වියදම මොකද්ද මේ කරන්නේ එනිසා මේ පවුල මේ කල්ලිය මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගන්න හොරගම් කරන නාස්ති කරන අක්‍රමිකතාව වේදන පාලනයක් මේ දැන් රාජපක්ෂ මොකද කරලා තියෙන්නේ රට පුරා මාලිගා හදන කොළඹ තියෙන මන්දිර දෙකක් හරියට අපේ ව්‍යවස්ථාව නීති තිබෙනවනම් රාජපක්ෂ පොදු දේපල අපහරණය කිරීමේට නඩු දාන්න පුළුවන් අපනේ හරිනම් එයි අපේ රටේ සම්ප්‍රදායක් ඇටියෙ ජනාධිපති මන්ත්‍රියයි ජනාධිපතිවරයා අරණ්‍ය ගහ මන්ත්‍රියයි අගමැතිවරයා ඒක තමයි නිල නිවාසයේ ගොල්ලන් චන්ද්‍රිකා ජනාධිපති කාලේ යා ජනාධිපති මන්ත්‍රි මහින්ද අගමැතික හැටියට අරණ්‍ය ගහ මන්ත්‍රි ජේ ආර් ජනාධිපති හැටියට ජනාධිපති මන්ත්‍රි පේමදාස අගමැති හැටියට අරණ්‍ය ගහ මන්ත්‍රි අත මොකද වෙලා තියෙන්නේ දෙකේම ජනාධිපති ලෝකෙ මොන රටේද අග නගරයක මන්දිර දෙකක ජීවත් වෙන්නේ නායකයා අඩුමතරමේ සදාම් හුසෙන්ටවත් බස්රවල මාලිගා දෙකක් තිබෙන්නේ රාජපක්ෂ කොළඹ මාලිගා දෙකක ජීවත් වෙන්නේ ඇයි නැකත්කාරය කියලා තියෙනවා හොඳ පිහිටීම තියෙන අරලිය ගා මන්දිරේ ඒකේ ඉඳපන් ජනාධිපති මන්ත්‍රිය දෙන්න බෑ ජනාධිපති කෙනෙක් යාර්ලිය ගා මන්ත්‍රියෙ පින්න බෑ දැන් අගමැතිවරට ගෙවල් දෙක අගමැතිවරට වෙනම ගයක් කුලියට ගන්නවා ලක්ෂණයි ඇයි අගමැතික නිල නිවාසේ ජනාධිපතිවර රින්ගල ඒ විතරක් කතරගම හැදුවා මන්ත්‍රිය එම්පිලිපිටිය හැදුවා මන්ත්‍රිය මයංගනේ මන්ත්‍රිය ලොකු කරලා හැදුවා නුවරඑළිය මන්ත්‍රියක් හැදුවා ලොකු කරලා තිබ්බේක මහනුවර මන්ත්‍රිය ලොකු කරලා හැදුවා අණ්ඩෝපේ මන්ත්‍රිය ලොකු කරලා හැදුවා යාපනයේ කංගසන්තර යාළුත් මන්ත්‍රියක් හැදුවා කොළඹ දෙකයි මයංගනේ එකයි එම්පිලිපිටිය එකයි කතරගම එකයි නුවර එකයි නුවරඑළිය එකයි රත්නපුර එකයි යාපනය එකයි මන්දිර 9ක් මොකද මන්දිර 9ක් අපේ ඉස්සර නම් අපිට පිළිගන්න පුළුවන් යාපනයේ මන්දිරයක් තියෙන උන මොකද අර ගෑස්සි ගෑස්සි පොඩි වාහනවල මයිනර් කාර් එකක ගිහිල්ලා ඉවර දවසක් යනවා දැන් මේ හෙලිකොප්ටරේ ගිහිල්ලා විනාඩි 45 යන්න එන්න 45 පැයකමාරට යාපනයේ මන්දිරයක් හදාගන්න මොකටද මේ මොකද මේ පිස්සුව මයංගනේ මන්දිරේ මම රාජපක්ෂට අභියෝග කරනවා මයංගනේ මන්දිරේ අලුත් වැඩියා කරන්න කෝටි ගණනක් වියදම් කරා අද නඩත්තු කරන්න හමුදාව 250ක් දාලා තනකොළ කපන්නේ හමුදාව වතුරමල් කරකවන්නේ හමුදාව
හුණුපිරියම් කරන්න මරු හමුදාව මකුල් දල් කඩන හමුදාව වියදම කෝටි ගණන නඩත්තු වියදම කෝටි ගණන ගිය අවුරුද්දට මහියංගනේ මන්දිරේ රාජපක්ෂ කී දවස බුදිය ගත්තද කී දවසද බුදිය ගත්තද එකරෑ එකරෑ බුදිය ගන්න මන්දිරයක් හදාගන්න දේශීය පනාතල නඩත්තු කරන නායකද මේකෝ මේතරම් මහජනගේ දේපල අක්‍රමිකතාවේ යොදවන මේතරම් මහජනගේ දේපල නාස්ති කරන පාලකෙක් අපේ රටේ බිහිවිලා නැහැ කෝටි ප්‍රකෝටි ගණන් මහජනගේ දේපල නාස්ති කරන මේසරේ අයවැලීකන අනු බැලුවා රාජපක්ෂගේ දවසක වියදම මතක තබා ගන්න දවසක වියදම මේ 2015 ජනවාරි මාස පළවෙනිදා පටන් ගත්තද දැන් පළවෙනිදා පටන් ගත්ත දවසේ ඉඳන් ජනවාරි මාස පළවෙනිදා අලුත් අයවැලීකන පට ක්‍රියාත්මක වෙනවා රාජපක්ෂ වියදම 162 ජනවාරි මාස දෙවෙනිදා රාජපක්ෂගේ වියදම 162 තුන්වෙනිදා රාජපක්ෂගේ වියදම 162 අද රාජපක්ෂගේ වියදම 162 හෙට රාජපක්ෂගේ වියදම 162 අපි යන මේ රටේ නායකයි දවසට 162ක් වියදම් කරනවා 162 මෙතන ඉන්න තමුන්වහන්සේ තමුන්වහන්සේ ජීවිත කාලයට 162ක් වියදම් වෙන්නේ අපිට ජීවිත කාලයටවත් 162ක් යන්නේ රාජපක්ෂල දවසට 162 මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලකෙක් මේ වෙනස් කරන්න ඕනේ නැත්ද තියෙන්නේ නෑ මේ පාලකයා වෙනස් කරන්න මේ පාලකයා මේ මේ පාලකයාගේ දරුවෝ මේ රටේ මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනවා භීමවන්තට අස්පිය වෙනක් දෙන්න අස්පිය පදින්න හෙලිකොප්ටරේ යනවා ලක්ෂයක අපේ සපතු දානවා 64000 ඉන පටි බඳිනවා වෙනම ෆ්ලයිට් අරගෙන රට යනවා මොකද මේ වෙලා තියෙන්නේ මේ තරම් නාස්තිකාර පවුලක් මේ රටේ ජන නඩත්තු කරන්න ඕන කිරිපිටේට බතු ගහලා සීනි ටිකට උම්මලකට ටිකට බතු ගහලා සෙමන්ට් එකකට බතු ගහලා ඩීසල් පෙට්‍රල් ටිකට බතු ගහලා එකතු කරගන්න ධනය අපේ රටේ පවුලක් නඩත්තු කරන්න සිද්ධ වෙලා තියෙනවා නඩත්තු කරන්න ඕන දැන් පවුලක් ඒ විතරක් නෙවෙයි හොරකම් කරන විතරක් නේ රාජපක්ෂවල හොරකම් රකින්නවා සමහර අය කියන අපේ රටේ හොරකම් හොරකම් රකින්න නීතිමදි කියන නෑ හොරකම් වළක්වන්න නීති ඕනවට වඩා වැඩි අපේ රටේ වංචා දූෂණ විමර්ශන කොමිස් සභාවක් තිබුණා ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය නිලධාරියෙකුට දේශපාලකෙකුට ආයතනවල මුදල් උපයාගෙන කියලා තියෙන දැනුනොත් ඒකට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන් එම් කොමිසමක් තිබේ ඒකෙන් පරීක්ෂණය කරලා චෝදනා ගුරු කරලා නඩුවක් දාලා හිරේවන්න පුළුවන්. පනත තියෙනවා. ආයතනය තියෙනවා. හැබැයි මොකද උනේ? තමුන්වහන්සේලා දන්නවා. රෝහිත අබේගුණවර්ධනේ ෆයිල් එකක් ගියා වංචා දූෂණයකට. රෝහිත 1,450ක් රුපියල් ගත්තේ කොහොමද කියලා අහන්න. 1,450. රුපියල් ගන්න බෑ. 1,450 රුපියල් ගත්තේ කොහොමද කියලා කැඳව වංචා දූෂණ විමර්ශන කොමිස් සභාවට රෝහිත අබේගුණවර්ධන. කැඳවපු දවසේ රෝහිත අබේගුණවර්ධන නයික් කෑවා කෑවේ කොහෙන්ද අමාත්‍යාංශ AC කරපු කාමරේ අපි අහලා තියෙන්නේ නයි ඉන්නේ වියලි කලාපෙකේ මේක ඉන්නවා AC කරපු කාමරේ ගියා ආත්ම ඇමතියෙදු කුරු නැත්තම් AC නැද්ද හරි නයි ඇඟල කෑවා කාලා රෝහිත ස්පිරිතාලට ගියා දැන් නයි කාලා ස්පිරිතාල ඇඩ්මිට් වුණා කියලා ටිකට් එක ලියාගත්තා කමිෂන් සභාවට හමුවට ආවිනේ හැබැයි කමිෂන් සභාවට කඳපු අධ්‍යක්ෂක රණසිංහ මහත්තයා එයා තමයි වංචා දූෂණ විමර්ශන සභාවේ අධ්‍යක්ෂකවරයා. එයා තමයි රෝහිතව කැඳෙව්වේ. රෝහිත ස්පිරිතාලට ගියා. ජනාධිපතිවරයා මොකද කරේ? අර රණසිංහව ගෙදර ඇරියා. වහම ක්‍රියාත්මක වෙන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩට ගෙනාවා වංචා දූෂණයකින් අයින් කරා. මොකද කරන්නේ? ඇමරයා කැඳවනකොට වංචා දූෂණයකට කැඳවපු නිලධාරිය එතනින් අයින් කරනවා. ඇමතිවරයාට නායක කරනවා. රාජපක්ෂ මේ ඔක්කොම රකින්නවා. ඒක මේ සිද්ධ වෙලා තියෙනවා. එම් කරත් මේ වංචා දූෂණ විමර්ශන සභාවේ සභාපතිවරයා බාලපටමේදී අහලා ඇති බාලපටමේදී එයාගේ වගතුක කියන්න කිව්වොත් ගොඩක් තියෙනවා පෞල් ගහ මස්සිනාලා පුතාලා යේලිලා නවසීලන්ත කිපරම ගොඩක් තියෙනවා කියන්න තානාපති කාර්යාල ජොබ් එකක් ඔක්කොම පැත්තකින් දියන පැත්තකින් තියලා බැලුවා බාලපටේ බාලපටමේදී වංචා දූෂණ විමර්ශන කොමිස් සභාවේ සභාපතිවරයා පහුගිය ජනවාරි මාසේ අපේ වසන් සහෝදරයා හඳුනන සහෝදරයා වංචා දූෂණ කොමිසම් සභාවට පැමිණිල්ලක් ගෙනිච්චා මොකද්ද පැමිණිල්ල සභාපතිය පගාරන් කියලා දැන් වංචා දූෂණ ගැන හොයන්න පගා ගන්න කාර්යභාරය ශක්තිමත් කරගන්න ඒ වගේ
මේ සිටීමේ දිග පටන් ගන්න ජනවාරි මාසය 8 අවසන් වෙනවා අප්‍රේල් මාසෙ 23 අන්න මේ දින 100 ඇතුළත මහා ජන රාජ්‍ය සියලු ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිය පනත සම්මත කරගන්නවා ඒක අපේ රටේ ප්‍රජාතන්ත්‍ර පක්ෂ වේදිකාවට නගලා පම්පෝරි එයා ගාන්නෝ සපක්ෂලා රාජපක්ෂ පාලන පතුරු ගන්න සතියකින් අනිත් පැත්තට ගීලා එක වර්ණනා කරනවා ඉතින් 37 නායක එක මුඛයෙන්ද කතා කරන්නේ මොකද මේ රටේ දේශපාලනේ තුල උදේ ගම්මන් පිළ මේ පැත්තට අවිලා ඒ පැත්ත පතුරු ගන්නවා ඒ මුඛේ මණි පැත්තට ගිහලා මේ පැත්ත පතුරු ගන්නවා මොකද මේ රටේ දේශපාලන අපි ආයෙ තමුන් හස්සලා මෙහෙම දේශපාලන කොහොනද මට එක മന്ത്രിවරයෙක් කමුණ අපේ හිතවත් මන්නම කියන්නේ නෑ එතුමගේ තාම හිතවත් නිසා මගෙන් ඇහුවා ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට එන්න සහතිකයක් දෙන්න පුළුවන්ද කියලා මොකක් හරි ක්‍රමයක් හදන්න පුළුවන් ඊළඟ සැරේ එන්න කියලා මං කිව්වා ඉතින් ක්‍රමයක් හදන්න නම් අපිට නෑ කියලා එහෙනම් ගානකට ඇවිල්ලා තියෙනවා යන්නද කියලා මං කිව්වා ටිකක් වැඩිනුත් ඊළඟන ඵලයන් කියලා වෙන මොනවා කියලා ද අපේ മന്ത്രിවරු වුණ ගානක් ඇවිල්ලා තියෙනවා යන්නද කියලා ප්‍රාදේශ සභා മന്ത്രിවරයා විකුණන කෝටි 1000කට පාර්ලිමේන්තු മന്ത്രി විකුණන කෝටි 50කට මොකද මේ වෙලා තිබෙන්නේ ඉස්සර අපි දැකලා තියෙන අපේ ගම්වල ඔය අර වයස පැනපු හරක් ඉනවල නේද එනම හරක් ගන්න මුදලාලා ඇවිල්ලා කරන 3000ක් දෙන්න මදි තව දවසක් තියාගන්න තව කෙනෙක් ඇවිල්ලා 4000ක් දෙන්න හා කියලා දෙන්න හර ඌරු එළුව විකින්න ගන්නට අද മന്ത്രിවරු විකින්න මොකද මේ දේශපාලන ඉනිස රාජපක්ෂ අපේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කරනවා බිරින්දව රූපය කරලා 갖တာ ආණ්ඩුවල සුනියලව බිරින්දට ගහලා ගහලා පැන්නේ උපේක්ෂා ස්වර්ණමාලි පැන්නේම උපේක්ෂා ස්වර්ණමාලි 18 වෙනි සංසුන්දත අත ඉස්සු අත උස්සන දවසේ පාර්ලිමේන්තුවට ආවා අත පය නිල් වෙලා ගහලා ගහලා පැනපන් කියලා මොකද දේශපාලන ස්වාමියා ගහනවා නිල් වෙන්න පැනපන් කියලා අබ්දුල් කාදර් නඩුව අයින් කරලා දෙන්න කියලා පැන්නේ මේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය. දැන් බජර දේශපාලන සංස්කෘතියක් ඇතුව. ඒ නිසා මේ බජර දේශපාලන සංස්කෘතිය වෙනුවට තමන් තෝරාපත් කරන නියෝජිතයා තමන් ඡන්දෙදි ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය වනු ඉදිරිපත් කරන වැඩපිළිවෙළ අනුව පාර්ලිමේන්තුවේ අදාළ සභාවේ ඉන්න දේශපාලන සංස්කෘතියක් ඕනේ නැද්ද? එහෙම සංස්කෘතියක් හදන්න ඕන. හැබැයි අපි කියන්නේ ජනවාරි මාසයට ඒක හදන්න පුළුවන් කියලා. මේ විනාශ නතර කරන්න පුළුවන්. හදන්න නම් ජනතා විමුක්ති පෙරමුණක් අපි කවුරුත් එකතු වෙලා හොඳ බලයක් මේ රටේ හදන්න ඕනකම තිබෙනවා. දැන් බලන්න. දැන් රාජපක්ෂ මහත්තයා කියන්නේ මොකක්ද? මේ ඡන්දේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම සල්ලි පොම්ප කරපු ඡන්දේ. වැඩිම සල්ලි පොම්ප කරපු ඡන්දේ. මම දැක්කා TN රූපවාහිනිය කිව්වා මහා බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ඩොලර් කෝටි 10ක් මාරු කරගෙන ගියා. රුපියල් 5000 කළොව. ඒ කියන්නේ ඩොලර් කෝටි 1300ක්. 5000 කළොව ලොරි 3ක්. අමුදාව ගාඩ් එක දාලා 5000 කළොව ලොරි 3ක් මහා බැංකුවෙන් එළියට ගත්ත ඡන්දෙට. මෙහෙම දේශපාලන කවුද? අද හර්ලියක මන්ත්‍රී. ගුරුවරු ගෙනියනවා, අධ්‍යාපන අමාත්‍යංශ කණ්ඩ දෙනවා. දීවරෙන් 5000ක් ගෙනියනවා, දීවර අමාත්‍යංශ කණ්ඩ දෙනවා. කලාකරුවන් ගෙනියනවා, සංස්කෘතික අමාත්‍යංශ කණ්ඩ දෙනවා. වෛද්‍යවරු ගෙනියනවා, සෞඛ්‍ය අමාත්‍යංශ කණ්ඩ දෙනවා. හෙදරිලදාරෙන් ගෙනියනවා, සෞඛ්‍ය අමාත්‍යංශ කණ්ඩ දෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ගෙනියනවා, උසස් අධ්‍යාපන අමාත්‍යංශ කණ්ඩ දෙනවා. මොකද මේ කරන්නේ? ගොවීන් ගෙනියනවා, කුසකර්ම අමාත්‍යංශ කණ්ඩ දෙනවා. මේව ඡන්දයක් අපිට ඕන. දහස් කරන්නට කණ්ඩ දෙනවා. කටවු රට පුරා පතුරවන. තමුන්වාසලා හිතනවාද අපේ රටේ ඡන්දයක් මෙහෙම ඕන කියලා? මේ තරම් සල්ලි පොම්ප කර ඡන්ද ඕනද අපිට? අනුරාධපුර රැස්වීමට බස් දහස් ගණනකින් සෙනඟ ගෙනාව. මෙතුවර නිරීක්ෂණ කණ්ඩායම මෙතුවර කොම්සාරිස්වරගෙන් ප්‍රශ්න කරා මේ රැස්වීමට සෙනඟ ගෙනා බස් වල සල්ලි ගෙව්වද කියලා. ඒ ප්‍රශ්න කිරීමේ හැමුවේ ආණ්ඩුව පැත්තෙන් කිව්ව සල්ලි ගෙව්වා කියලා බස් වල. කීයක්ද කියලා ඇහුවා. කෝටි 2කමාර. අනුරාධපුර රැස්වීමේ අපි ගෙව්වා කියලා හිතමු තාවකාලිකව. ගෙව්වත් අනුරාධපුර රැස්වීමේ බස් ගාස්තුව කෝටි 2කමාර. රැස්වීමක් කරන්න කෝටි 2කමාර. අනුරාධපුර සල්ගාදු පිට්ටනිය මුළු තන නිල්ලම ගැලෙව්වා. ABC දාලා කොන්ක්‍රීට් කරා. රැස්වීම ඉවරවට පස්සේ දැන් ABC එක ගලවලා දැන් තන නිල්ල දාන. රාජපක්ෂ රැස්වීම තියන්නේ සල්ගාදු පිට්ටනියම ගැලෙව්වා. මේ ළඟදී රාජපක්ෂගේ කඳුරු පිටිය රැස්වීමට පාසල් පිට්ටනිය තාප්පේ ගලවලා අයින් කරා රැස්වීම තියන්නේ. අද තාප්පයක් නැහැ පාසල. රාජපක්ෂගේ රැස්වීම. ගිය සැරේ රාජපක්ෂ අකුරැස්සට ගියා. අකුරැස්ස හදලා නිම කරපු බස් රැවතුම්පලක් තිබ්බා.
රාජපක්ෂක රැස්වීමට බස් නැවතුම්පල ගලවලා අයින් කරා. රැස්වීම තියෙන බස් නැවතුම්පල ගලවලා. මොකද මේ විකාරය? අකුරු ඇස රැස්වීමට පාරක් කැපුවා. පුජ්‍යලක ඉදමකින් පාර කැපුවා. සතියෙන් පාර කපලා ABC දාලා කොන්ක්‍රීට් දාලා කාපට් කරා. ඇයි රාජපක්ෂට ඉන්නේ? අපි දන්නේ හිතවතෙක්ගේ පාර. අපි ඇහුවා මේ පාර මැදින් වත්ත මැදින් පාරක් කපලා මොකද මේ වැඩේ කියලා. නෑ හෙට ගලවලා දෙනවා කිව්වා. එහාට එන්න පාරවල් කපනවා. තමුනාසලානේ මෙහෙම රටක් ඕනද? අනුරාධපුරයේ රැස්වීමේ බස් වියදම කෝටි දෙකමාරයි. පිට්ටනිය හදන්නයි ගලවන්නයි කෝටියකට වඩා යනවා. ඔක්කොම බලවත් අනුරාධපුරයේ රැස්වීමේ වියදම කෝටි 8ක් පරිණෝ. අපි අහනවා මේ රටේ මහජනේ අමතන රැස්වීමක් යන කෝටි 8ක් වෙදම් කරන්න ඕනද? මේ රාජපක්ෂලා 2005 ජනාධිපති ඡන්දෙදී අන්තිම පෝස්ට් එක ගහගන්න සල්ලි නැතුව හිටියේ. අන්තිම පෝස්ටර් වට ප්‍රින්ට් කරගන්න සල්ලි නැහැ. මුද්‍රණය කරලා දුන්න ජනතා විමුක්ති පෙරමුණේ ණයට තාමත් නැහැ. මම රාජපක්ෂට මම බැසිල්ල කිව්ව දවස පාර්ලිමේන්තු වැඩිය කෑ ගහන්න එපා. අර අන්තිම පෝස්ට් එක සල්ලි දීලා කතා කරන්න කිව්වා. උන් බඩු හිටපු විදිහ. අද මොකද වෙලාද? අද මහජනගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන ඡන්ද ව්‍යාපාරයක් තියෙනවා. මෙම ඡන්ද ඕනද අපේ රට? එනිසා රාජපක්ෂ මේ ඡන්ද ව්‍යාපාරය කරන විදිය බැලුවා. මේ ඡන්ද ව්‍යාපාරය හැසිරෙන විදිය බැලුවා. මෙහෙම ඡන්ද ඕනේ නැහැ අපේ රටට. ජනවාරි මාසයට රාජපක්ෂ පරාද කරන්න. ඡන්ද කාලි කරන දේවල් බැලුවා. ඒ විතරද පටන්ගත්තු වපුරුම. වඳුරබ වෙඩි තිබ්බා. ගිනි තිබ්බා. මෙහෙ කොළන්නාවේ වෙඩි තිබ්බා ගිනි තිබ්බා. ඊය කහවත්ත වෙඩි තිබ්බා ගිනි තිබ්බා. අරේ අරණගම් වල වෙඩි තියනවා ගිනි තියනවා. කාර්යාල පොඩි පට්ටම් කරනවා. රාජපක්ෂ මර කණ්ඩායම යොදවමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. තමුන්වන්සල අවධානය යොමු කරන්න කාරණයක් තිබෙනවා. අපේ රටේ පොලිසිය කවදත් අඩු වැඩි ප්‍රමාණයෙන් දේශපාලනට සම්බන්ධ වුණා. හැබැයි අපේ රටේ හමුදාව දේශපාලන සම්බන්ධුනේ නැහැ. මොන පාලකයා හිටියත් හමුදාව ජාතික ආරක්ෂාව කියන සීමාවෙ තියලා තිබ්බා. හැබැයි අද මොකද කළේ මේ රාජපක්ෂ? අද රාජපක්ෂ හමුදාව කැඳවල කරලා ඡන්ද ව්‍යාපාරේ. සමර්ථන් වල කැන්වස් යන්නේ හමුදාවට බලෙන් පත්‍රිකා දීලා කැන්වස් යනවා. සමහර හමුදා කඳවුරු වලට ගුවන් හමුදාපතිවරය නාවික හමුදාපතිවරය ගිහිල්ලා ඡන්ද දෙන්න කියලා දේශන තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ හමුදා කඳවුරු වලට චක්‍රලේඛනයක් ගැහුවා. මගව චක්‍රලේඛනේ තියෙනවා. ගෝඨාභය ස්වර්ණවාහිනී වැඩසටහන කීටි. ඒ වැඩසටහන හමුදා කඳවුරු ඇතුලේ පෙන්වන්න කියලා චක්‍රලේඛන දානවා. ලංකාවේ පළවෙනි වතාවට හමුදාව කැඳවලා තියෙන දේශපාලනයට අපි ආනේ තමුනාසලට මේ රටේ හමුදාව දේශපාලනයට කැඳවන්න ඕනද? හමුදාව දේශපාලනයට කැඳවුවොත් හැම රටක්ම කැලවරුනේ කොතෙන්ද? ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ දේශපාලන පැත්තකින් තියලා මැතිවරණ වලින් ආණ්ඩු හදන මැතිවරණ වලින් ආණ්ඩු පිහිටවන මැතිවරණ වලින් ආණ්ඩු පාලන ඔබ ඕන. ක්‍රමයේ වෙනුවට හමුදා පාලන අපපත් කරගත්තා. ක්‍රමානුකූලව හමුදාව අද දේශපාලන රාජපක්ෂ කැඳවෙමින් තිබෙනවා. සපේ රටට හමුදාවට තියෙන කාර්යභාරය ඒ කාර්යභාරය තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යභාරය. අද මොකද කරලා තිබෙන්නේ? අද හමුදාව රාජපක්ෂ දේශපාලනට ගෙනෙමින් තිබෙනවා. ඒ නිසා මේ යන ව්‍යසනේ නතර කරන්න ඕන. හමුදාව ක්‍රමානුකූලව දේශපාලනට ගෙනාවට පස්සේ ඒකේ ඉහළ නිලධාරීන්ට පහළ සොල්දාදුන්ට නෙවෙයි වරදාන වරප්‍රසාද අයිති ලාභ ප්‍රයෝජන ලැබෙනකොට ඒගොල්ලෝ රාජ්‍ය ආරක්ෂාව වෙනුවට ආණ්ඩු ආරක්ෂාව වෙනුවෙන් පිනීට පටන් ගන්න. ආණ්ඩු ආරක්ෂාව පැවරි නෑ හමුදාවට. හමුදාවට පැවරි තිබෙන්නේ රාජ්‍ය ආරක්ෂාව. දැන් ආණ්ඩු ආරක්ෂාවට හමුදාව කැඳවන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එනිසා ජනවාරි මාසයේ 8 වෙනිදා අපේ රට හමුදාව ක්‍රමානුකූල දේශපාලනයට කැඳවලා එවැනි වසංගතයක් එවැනි ව්‍යසනයක් අපේ රට ඇති වෙන එක වළක්වන්න නම් ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂ පරාද කරන්න ඕනේ. මේ හමුදාව අපේ රට දේශපාලනයට කැඳවලා වළක්වන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. රාජපක්ෂ අපේ රටේ ඡන්ද ව්‍යාපාර ගෙනාවේ කොතෙන්ද? කැත්තම කැත. අවලා මඬ අසත්‍ය බොරු ප්‍රචාර තැන් වලට ගෙනාවා. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මෛත්‍රීපාල ශ්‍රීසිර මහත්මයාත් අතර ගිවිසුමක් තියෙනවා කියලා පට්ටපල් බොරුව. මෛතා වගකීමෙන් කියන්නේ. මොකද අනුරුව ඒ ආකෘතියට නළුවෙක් හිටියා. එහෙ නළුව ඡන්දෙට දාලා ඒ නළුව දැන් අපේක්ෂකෙක් කරලා ඒ නළුවගෙන් දැන්වීම් හදලා
රූපවාහිනියල කෝටි ගණන් නාස්ති කරනවා. රූපවාහිනියක තමුන්වන්සල මතක තියාගන්න. තප්පර 30 දැන්වීමක්. ප්‍රවෘත්ති කාලය තුළ තප්පර 30 දැන්වීමක් ලක්ෂ 8යි. මතක තියාගන්න ගන්න. දැන් රාජපක්ෂ මහත්තයට වෙනම වියදම් කරනවා. මපට් සිරිසේනට වෙනම වියදම් කරනවා. පොත්තර ධනය. තමුන්වන්සල දැක්කද මෙහෙම තන්ද ව්‍යාපාර. මපට් සිරිසේනලා දාලා තන්ද කරන්න පටන් ගන්න තිබේ. Maitripala Sirisena Mahatmayata gela e hadeye thiyena anuruwak wage charithayak chandeta genala mokadda me karana vikara mema chanda ape rate tippada chandrika nan chandrika illena ranil illena ada mokadda karala thibena rajapaksha ape rate chanda vyapare bankolot tanakata ginawa e vitarak neme avalada pita avalada gahana mokadda kiyanne meka kumantranayak e rajapaksha mahathme kumantranayak wenne kohomada Didas da hat a Janavari will take a chandi. Hey, Didas Palo Janavari will take it up. Make a Kumantra Nakma. And was Tauraker and Rata Tauraker and Kumantra Nak. Ek a Mahakumantra Kara Mahinda. Raja Paksu. Minako. Hey, Didas da hat a chandi, Didas Palo again. Nayan Kumantra Kara. At the Kumantra Mithya Maturunda Patangarandi. In Sir Raja Paksu Chanda Vyapara Esser in the video. Lanka Itihasi. Miveni Major Chanda Vyapara Tibila name. Petrandate, Mudal, Avalad, Mada, Puro Putandaviapare. The Janata Vimti Permanum imposter gun. A picky way. Eka Janata Vimti Permanum, Janata Vikalpa Permunukilad. Jai Pikila poster gun. Let Jai Raja Paksamata Tamunaski this pan. Pain in a Sudu Private and the Gir, Kuran Sataki Dagan, Girovapa Tuipidila, Gemisimo the Hamanwaki. Let Jai Be. Karana Vedagata. මාසික සැරයක් යනවා කිරිවිහෙර වඳින්න. ජනතාව හිතනවා මතු බුදු වෙන්න පෙරම්පුරනවා කියලා. මාසික සැරයක් යනවා දලදා වංශ වඳින්න. ජනතාව හිතනවා මේ තරම් පින්වන්ත නායකයෙක් අපේ රට පහළ වෙලා හිටියේ නැහැ කියලා. මාසික සැරයක් යනවා ශ්‍රීමා බෝධින් වහන්සේ වඳින්න. ජනතාව හිතනවා පින්බර හදවත වුණ නායකයෙක් පට්ටපල් දුන්නු. මේ ඔක්කොම නළුවේ. අර සලමන් කාන් නාපු වෙලාවේ අපි හම්බුණා නම් දෙන්න උපදේශයක් අපිට දීපන්. ලංකාවට අවිලා සලමන් කාන්ට තියෙන්නේ සහය භූමිකාව රඟපාන සහය නළුව ප්‍රධාන නළුව ඉන්නෝ මහින්ද මරු නළුව සිනමාවේ සක්විත්ත ඉස්තර ගාමිණී පොන්සක මහත්තයා දැන් මහින්ද රාජපක්ෂ මේතර රඟපාන පට්ටපල්බුරු නායක තමන් අසල කල්පනා කළ බලන්න අපේ රටේ ළමයි දේශපාලනට ගෙනාවා මේව දේශපාලන කොන අද 6 4 නදී දරුවන්ට මහින්ද මහින්ද කියලා චිත්‍ර අඳවන මොකද්ද මේ කරන්නේ Mela mai ta adre na ek ekhe karno. Desha pala ka haya hatar nu de. Sindhu ke hono. Haya hatar nu de na daru den ni mat gayno. Hamu naasala dekla thena meet rati itihasi daru me aur tu ne hatare daru. Desha pala ne ta velanda den ni mat thanda den ni mat gayno. Unno chocolate tikuran de kiri vikuran de gidiya. Na mahinda vikuran daru gayi de patangaran. Me tarab vinasakari tane katta. අපේ රටේ ඡන්ද ව්‍යාපාර ගෙනිලා තිබුණේ මේ රටේ ඉතිහාසයේ කවුරුවත් අද රාජපක්ෂ අපේ රට විනාශකාරී ඡන්ද දේශපාලන ගෙනියන්නේ කියන්නේ ඊට පස්සේ දැන් කියන්න පටන් අරන් තියෙන මොකද්ද අර අපි බෙංගමී නාලක හඳුරන වහන්සේ බෙංගමී නාලක අපේ ස්වාමින් වහන්සේ ජනාධිපති උපදේශක 60 10 කාර් එකයි ඩ්‍රයිවර් ඒවත් දැනගන්න තමයි ඔය ගොඩක් අපි දන්නවා අපේ හාමුදුරන්සේලා අපරාධ කියන්න බෑ ජනාධිපතිතුමාගේ බොහෝ උපදේශකවරු ඒගොල්ලන්ට පොඩි කාඩ් එකක් දීලා තියෙනවා ඒ කාඩ් එක තමයි ඒගොල්ලෝගේ අතේ තියාගෙන ඉන්නේ. ඒ ජනාධිපති උපදේශක අපේ බෙංගමී නාලක හඳුරන වංශ කියනවා ජනාධිපතිතුමා අවුරුදු දෙකකට කලින් ඡන්දෙට ආවි. එතුමා පෙරදුනා තව දෙකක් ඉන්නවලු මේක රනිලුයි චන්ද්‍රිකයි මෛත්‍රී තේරුම් ගන්න උනේ. මේ පෙරදුනා තව දෙකක් ඉඳලාලු යන්නේ. මහින්ද මහත්තයා කියනවා මන්දක වේදිකාවේ නැගලා අටවෙන්දත් මම ජනාධිපති නවවෙනිදාත් මම ජනාධිපති මම කොහොමද අවුරුදු දෙකකට කලින් ආවේ ඒ දෙක ඉතින් කොහොමද තියෙනවනේ ආ තියෙනවද දෙක එහෙම තියෙනවද ජනවාරි මාසේ 8 වෙනිදා ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දෙදි මෛත්‍රීපාල මහත්තයා දිනනවා මහින්ද රාජපක්ෂ මහත්තයා පරදිනවා පරදින මහින්ද රාජපක්ෂ අර්ලියගහ මන්ත්‍රියට වෙලා අවුරුදු දෙකක් ජනාධිපතිකම කරනවා දිනන මෛත්‍රීපාල පොළොන්නරුවට වෙලා අවුරුදු දෙකක් ගෙදරට වෙලා ඉන්නේ එහෙම තමයි දිනන ලෝකේ
එහෙමතින ලෝකෙ ඡන්ද නෑ රාජපක්ෂ පෙරදුනොත් පහුවදා යන්න ඕන සහාතික කරන යන්නේ නැත්තම් ජවන්දලාශිනුන මෙරට ජනයා ජනතාවට පාලකයන් තෝරාපත් කරගෙන මේ අයිතියක් තිබෙනවා ජනතාවට පාලනයන් තෝරාපත් කරගෙන මේ අයිතියක් තිබෙනවා පාලකයා පෙරලා දමන ජනතාවට අයිතියක් තිබෙනවා පාලනය පෙරලා පෙරලා දමන පාලකයට පාලකයා පෙරලා දමන ජනතාවට අයිතියක් තිබෙනවා ඒක තමයි අපේ රටේ සම්ප්‍රදාය ඒක තමයි අපේ රටේ ව්‍යවස්ථාව ඒක තමයි අපේ රටේ ජනතා පරමාධිපත්‍යය ජනතාව විසින් තෝරාපත් කරගෙන පාලකයා වෙනුවට වෙන පාලකෙක් මෙරට පාලනය කරන්න ඉඩ දෙනවද අපි තමන සහතික කරන මහින්ද මහත උපරිම පැය 24යි තව ඉල්ලුවොත් අනේ මේ බඩු ටික පොඩි බඳ ගන්න බැරුණා තව පැයක් දෙන්න හා ඕන වැඩිපුර පැයයි ඊට වඩා නැති වර්ණයෙන් පෙරදිලා මේ පාලනය හොබවන්න දෙන්නේ නැති බව අපි සහතික කරනවා ජනතා විමුක්ති පෙරමුණක් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ගන්න බලවේගත් මෙරට ජනතා ප්‍රමාදීකත්වයෙන් විශ්වාසිත වෙන බලවේගත් සහාතිකයි gedare yana තමුන් වහන්සේලාගෙන දෙගිඩියවට පත් වෙන්න එපා එහෙමත් වුනේ නැහැ ඊතර කට්ටිය කියනවා ගෝඨාභය හමුදා පාලන කද ඉදන්නේ කියන කතාව දැන් තන තන හමුදා බෆර් කරකවන්න ඔන්න බලන්න හිටාන ඉද්දා රාජපක්ෂගේ සලස්ම තන තන හමුදා බෆර් රට කරගෙන පටන් ගන්න ගොඩක් හමුදා පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වැඩිමුර තියෙනවා මම වැදවච්චියට ගියා නගර හමුදා බෆර් රට පුහුණු කඳවුරේ වැඩි තියෙනවා එහෙම බීතියක් හදනවා බීතියක් හදලා ජනතාව තුළ මතයක් හදන්න හදනවා රාජපක්ෂ පෙරදුනා හමුදාව දාලා පාලනය හදයි කියලා නාමල් තනතන කියනෝ කී කියනවලු බය වෙන්න එපා බාප්පයින් සහතිකයි බාප්පා තමයි ඉස්සරලම යන්නේ නැත්නම් මොකද ඇමරිකාවේ ගෙවල් ගන්න නැත්නම් මොකද ඇමරිකාවේ ගෙවල් ගන්න ගෝඨාභය රාජපක්ෂ 2005 ඡන්ද ව්‍යාපාරයට මැදිහත් වෙනකොට ඇමරිකන් පුරවැසියෙක් ලංකාවේ පුරවැසියෙක් බව තිබෙන්නේ ආරක්ෂක ලේකම් ධූරේ ගන්න දවසකට කලින් තමයි ලංකාවේ පුරවැසියෙක් බව ගත්තේ එතකම් පුරවැසියෙක් බව තිබෙන්නේ ලංකාව ආරක්ෂක ලේකම් ධූරේ ගන්න කලින් දවසේ පුරවැසියෙක් බව ගත්තා 2005 ඉඳන් 2014 දක්වා අවුරුදු 9ක් ගෝඨාභය ඇමරිකන් පුරවැසියෙක් බව අත්තරීලේ බැසිල් අවුරුදු 9ක් ඒ පුරවැසියෙක් බව අත්තරලනේ දල සහපරම වරුදු 9ක් ඒ පුරවැසි භාවයක් තරලනේ රාජපුත්‍රම වරුදු 9ක් ඒ පුරවැසි භාවයක් තරලනේ මේ අපිට කුමන්ත්‍රණ ගැන ඇමරිකාව ගැන පාඩම් කියලා දෙන කට්ටිය ඇමරිකාව ගැන දේශ ප්‍රේමිතව පුරන කට්ටිය වාසුදේව නානෙක්කාර ඇමරිකන් අධිරාජ්‍යවාදයක් ගැන දොඩවන පුතා ඇමරිකන් පුරවැසි ආතවුද සෙනවිරත්න ඇමරිකන් අධිරාජ්‍යවාදයක් ගැන දොඩවන ආතවුදගේ පුතා බුද්ධියාතව ඇමරිකන් පුරවැසි මේගොල්ලෝ හිමයි මේගොල්ලෝ ඒ පැත්තේ කකුල තියාගෙන ඉන්නේ මේ බැසිල් ගෝඨාභය ඩලස් ලගේ කොන්ත්‍රාත් එකක් අවුරුදු 9ක කොන්ත්‍රාත් එකක් ගත්තා කොන්ත්‍රාත් එකෙන් මුදල් උපයගෙන යනවා ඒ නිසා තමයි නෝනගෙන මට ගෙවල් ගන්නෙ ඒ නිසා තමයි බැසිල් ගේ නෝනම ගෙන මට ගෙවල් අරන් තිබෙන්නේ ඒ නිසා තමයි පුරවසිභාවේ තියාගෙන ඉන්නේ ඒ නිසා තමයි අවුරුදු 2කට සැරයක් ඇමරිකාවට කොහොම හරි ඇතුල් වෙලා එන්නේ ඇමරිකාවට අවුරුදු 2කට සැරයක් ඇතුළුනේ නැත්නම් එක හොසි වෙනවා. ඉතින් අවුරුදු 2කට සැරයක් කරනවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිත මණ්ඩලයට හරි ඇතුළු වෙලා. ඒගොල්ලෝ මේ රටේ ඉඳපු මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ කොන්ත්‍රාත් එකක් බාරගත්තා. අයියා ජනාධිපති වුණා. මල්ලිලාට එක කොන්ත්‍රාත් ගත්තා. ඇතිපද කොට හම්බ කරගත්තා. ඒගොල්ලන්ගේ මව්බිමෙන් ගෙවල් ගත්තා. ජනවාරි මාස 8 වෙනිදා යන්න බලාගෙන පුරවැසි භාවයත් ගෙවල් උතරන් තියෙන මිනිස්සු. ප්‍රශ්නේ තියෙන්නේ යන්න දෙනවද කියන එක විතරයි. ඔච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. राजपक्ष මේ සරපි දන්න විදියට ඒ හමුදා අනුකණ්ඩවල රාජපක්ෂට ලැබිලා තියෙන්නේ ඊට කුඩා ඡන්ද ප්‍රමාණයක් ඒ නිසා රාජපක්ෂලගේ හිතේ තිබ්බත්
මේ හමුදාවත් එක්ක ආණ්ඩුව කඩන්න මේ හමුදාවෙන් බහුතරයක් අද රාජපක්ෂට විරුද්ධව ඉන්න හමුදාවක් අද හැදිලා තිබෙන්නේ. ඒ නිසා ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඔව්. ඒ වගේම අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ අපේ ඉන්න පොලිස්පති ඉලංගකෝන් මහත්තයා ටිකක් හොඳ මහත්තයෙක්. හොඳ මහත්තයෙක්. පොලිසිය තියෙන සපත්තු වල නම් සපත්තු ටික හොයලා දුන්නා. හින පටිය අද නම් ඉන පටිය හොයලා දුන්නා. ටිකක් උත්සාහ කර පොලිසියට පහසුකම් ටිකක් දෙන්න ඉලංගකෝන් මහත්තයා. හැබැයි රාජපක්ෂ මොකද කරන්නේ? රාජපක්ෂ කරපු දේ තමයි ඡන්දය පටන් ගන්න සති 3කට කලින් කටුනායක තරුණයන්ට වෙඩි තියලා ඒකේ වගකීම බාර අරගෙන ඉල්ලා අස්වැච්චි පොලිස්පති මහින්ද බාලසූරිය බ්‍රසීලයේ තානාපති කරලා එක්සත් අරාබි එමිරත් රාජ්‍ය තානාපති කරලා සති 3කට කලින් ලංකාවට ගෙනව ඡන්දෙට ලංකාවට ගෙනෙලා නීතිය හා සාමය අමාත්‍යාංශේ ලේකම් කරනවා. එනේ පොලිසිය බාර අමාත්‍යාංශේ ලේකම් මහින්ද බාලසූරිය. දැන් පොලිස්පති ලංකකෝන් මහත්තයා කාමරයකට දාලා පොලිසිය මෙහෙවන්නේ අද හිටපු පොලිස්පති ලංකාවේ පළවෙනි වතාවට පොලිසිය මෙහෙවන්නේ ඉන්න පොලිස්පති නෙවෙයි හිටපු පොලිස්පති මේ කොළඹ අපරාධ කොට්ටාසි ඩීආයිජී මහත්තයා කෙනා වුදු 63යි අනුර සේනමයි අවුරුදු 63යි හැම නිලධාරියෙක්ම 60 විශ්‍රාම යනවා හැබැයි අනුර සේනකට 60 ඉඳන් 61කට දිගුව දුන්නා 60 ඉඳන් 61 ඉඳන් 62කට දිගුව දුන්නා 62 ඉඳන් 63ට දිගුව දුන්නා අද තව ටික දවසක් යනකොට හැරමිටියෙන් යන නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලෝකීම් රාජපක්ෂල හැදුවා. ඒ වෙනුවට මොකද කරේ? තමන්ට වන්දික බට්ටකම් කරන, තමන්ට අනුව පැමිණිලි මෙහෙවන, තමන්ව බී වාර්තා හදන පිරිස් තියාගත්තා. ඇත්ත පොලිසිය තමන්ගේ වෘත්තීය ගරුත්වය, තමන්ගේ පටිය ගරුත්වය, තමන්ගේ කෝට්ටේ ගරුත්වය ආරක්ෂා කරමින් වැඩ කර පොලිස් දාරින් ඉන්න බහුතරය ඡන්දේ පටන් ගන්න තොවයිස මාතෘ 18 දින රාජපක්ෂ මාරු කරා. සමහර අය බල්ල බලා ගන්න දැම්ම. සමහර අය ට්‍රේනින් මධ්‍යස්ථාන ට්‍රේනින් ස්කූල් වලට දැම්ම. සමහර අය ගබඩා බලා ගන්න දැම්ම. අපේ රටේ හරියට අකුරට නීති ඉටු කරපු ගොඩක් වයිස මාතෘ රාජපක්ෂගේ ගිලිටීනට බෙල්ල දුන්නු. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මා දැක්කා ලංකාවෙත් නෑ අදිටු. එතුමා වීඩියෝ පටයක් කියවලා තිනවා විමින් තිබෙනවා. එතුමා කියන පොලිසියට මොකද රාජපක්ෂ කරේ කියලා. අද පොලිසිය අතලොස්සක් කන්ද මධ්‍යස්ථානකටම පොලිස් නිලධාරීන් එනවා. අපි එතුමාලගෙන් ඉල්ලා හිටින්නේ. පොලිසිය අපේ රටේ ගම්වල අම්මා තාත්තගේ දුව දරුවෝ. අම්මලා තාත්තලා වගේ මේගොල්ලන්ගේ අම්මලා තාත්තලා තියෙන දුක අපි දන්නවා. අපේ දරුවන්ට වගේ මේගොල්ලන්ගේ දරුවන්ට උගන්වන්න වෙන මාංශ අපි දන්නවා. අපිට වඩේම ඒගොල්ලන්ගේ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි බව ඒගොල්ලෝ දන්නවා. එනිසා අපි පොලිසිය මහතුන් ඉල්ලා හිටනවා. ඡන්ද දිනේදී තමන්ට පැවරී තිබෙන රාජකාරිය ඡන්ද පොළනක් ඒක රකින්න ඡන්ද පෙට්ටිය අරගෙන යන එක නම් ඒක රකින්න ඡන්ද මධ්‍යස්ථාන කරන තැන නම් ඒක රකින්න මේ ජනතා විරෝධී මේ ජනතාවට වින කටින මේ පාලනය පළවැහැරීම සඳහා පොලිසිය නීතිය හරියට කරන්න ඉදු කරන්න කියලා අපි එතුමලගේ ඉල්ලා හිටිනු. මොකද ඔබට කවදා හරි මේ රටේ ජනතාව ඔබට ප්‍රමාණ පුදු කරයි අද නැතුණාට එදා අපි ඉල්ලන පොලිසිය. ඒ වගේම මේ ජනවාරි මාසේ 8 වෙනිදා බැරි වෙලාවත් රාජපක්ෂ දිගු පාප් වංශිනව ජනවාරි මාසේ 13 උන්වහන්සේ 15 යනවා 15 රෑ පාර්ලිමේන්තු ඉස්සරහ වරන බොහෝ දුරට. මොකද රාජපක්ෂට මේ පාර්ලිමේන්තුවත් එක්ක තවදුරටත් ඉස්සරහට යන්න බෑ. මේ හොටු පෙර පෙර අඬන ජනක බණ්ඩාර තියාගෙන යන්න පුළුවන් ද ඉස්සරහට යන්න බෑ. ඔය ගොඩක් අය තියාගෙන ඉන්නේ සල්ලි දීලා ගොඩක් අය තියාගෙන ඉන්නේ සල්ලි දීලා බැරි වෙලාවත් රාජපක්ෂ දිනුවොත් උදේම යන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් වලට. ගත්තුව දීපක් සහාතිකයි සහාතිකයි නැතු එහෙම ඉදී දා අනිවාර්යෙන් ගිහිල්ලා ඉල්ලනවා. ඒ අය දන්නවා ඒක. ඒ නිසා මේගොල්ලෝ යටින් පරාද කරන්න වැඩ කරන්නේ ඒගොල්ලෝ දන්නවා ඒක. රාජපක්ෂ දන්නවා මේ පාර්ලිමේන්තුවේ බොහෝ පිරිසක් මේ තන්දිරි තමන් ආරක්ෂා කරගත්තේ කොහොමද කියලා එයා දන්නවා. එනිසා අපිට මේ පාර්ලිමේන්තුවත් එක්ක තවදුරටත් ඉස්සරහට යන්න බෑ. එනිසා ඊට ඉක්මනින් පාර්ලිමේන්තුව ඉසුරුවාරි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරු අප්‍රේල් මාසේ 23 වෙනිදා පාර්ලිමේන්තුව ඉසුරුව ඇතුවා. කවුරු ජයග්‍රහණය කරත් කෙටි කාලෙකින් පාර්ලිමේන්තුව වෙනවා.
ජනවාරි මාසය 8 වෙනිදා රාජපක්ෂ පරාද කරන එක ඉක්මිතු වෙනවා පාර්ලිමේන්තු ඡන්දේ මේ පාර්ලිමේන්තුවේ මොකද්ද වෙලා තියෙන්නේ තමුනාසලන් අපි අහන මේ පාර්ලිමේන්තුව අපිට ඕනද සතියකට දෙපාරක්වත් පාර්ලිමේන්තුව රැස් වෙන දිනවල කතානායකතුමා කතානායක පුටුවේ ඉඳන් කියනවා පාසල් ළමයි ගැලරිය බලාගෙන ඒ හාදී කුණුහප කියන කතානායක කෙනා ගැලරිය පාසල් ළමයි අපේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව කුඩු කාර්යයෙන් පිරුණා මේ පාර්ලිමේන්තුව එතනෝල් කාර්යයෙන් පිරුණා මේ පාර්ලිමේන්තුව ස්ත්‍රී දූෂකයෙන් පිරුණා මේ පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පණින එහෙට මෙහෙට විකිණෙන මස් කඩන් වලින් පිරුණා මේ පාර්ලිමේන්තුව කොනද අපේ රටට ඕනද මේකනේ පෞද්ගලීතර තැන කියන්නේ මේකනේ ප්‍රජාතන්ත්‍රවාද කේන්ද්‍රස්ථානය කියන්නේ මේකනේ රට රට පාලනය කරන මහා බලගතු තැන කියන්නේ එතෙන්ද මොකද වුනේ කුඩුකාරයන්ගෙන් පිරුණා එතනෝල් කාර්යයෙන් පිරුණා අපරාධකාරයන්ගෙන් පිරුණා එහෙට මෙහෙට පණින මස් කඩන් වලින් පිරුණා මේ පාර්ලිමේන්තුව කණගාටුවෙන් වුණා කියන්නේ තමුනාසලත් එකට වග කියන්නේ තමුනාසලත් ඒගොල්ලන්ට ඡන්දෙ දිලගේ ඇරියා වේ එහෙම නෙවෙයි හෘද සාක්ෂි විමසන්න ඇයි යව්වේ කියලා අහන්නවත නැවත ඇයි කතර දුන්න කියලා අහන්න නැවත නැවත එනිසා මේ පාර්ලිමේන්තුවට හොඳ පාර්ලිමේන්තුවක් ඕනේ නැද්ද මොකද්ද මේ පාර්ලිමේන්තුව කිසි සාකච්ඡාවක් කරන්නේ නෙමෙයි කිසි සංවාදයක් කරන්නේ නැති පාර්ලිමේන්තුවක් තිබෙනවා ආණ්ඩුවෙන් පණතක් ගේනකොට නිකම්ම මන්ත්‍රීවරු නැගිටිනවා මන් නැගිටිනාගෙන් ආව දවසක් කිට්ටු වෙනා නැගිටලා එන ගමන් ඇහුවා මං ඇයි නැගිට්ටි කියලා සිරිපාලත් නැගිට්ට මාත් නැගිට්ටා කියලා ඔච්චරයි සිරිපාල සභානායක සිරිපාල සභානායක එයා නැගිටිනකොට සංඥාව ඔක්කොම නැගිටින්න කියලා නැගිටිනවා ඔච්චරයි පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න බස් ඕගේ කට්ටිය නදී බස්සන හුම්වත් කියන ජීවන් කුමාරතුංග එහෙමවත් කියලා මේ මම අහලා තියනද කවදාව මාස 3කට එක දවසක් එනවා නැත්නම් ඒක කැන්සල් වෙනවනේ බලන්නකො ඩයරි අරගෙන පාර්ලිමේන්තුව කී දවසක් ගියාද කියලා මොකද්ද මේ වෙලාව මේ මිනිස්සුගේ මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන සමහර മന്ത്രിවරු ඉන්නවා අර ඉස්සර අපි කොළඹ දන්නේ නැති කාලේ කොළඹට ඇවිල්ලා බෑලා වැරදි බස් එකකින් ගිහලා වෙන හන්දකින් බැස්සාම අතරමං වෙනවා දෙහිවල කොහෙද දන්නෙත් නෑ මහරගම කොහෙද දන්නෙත් නෑ අන්ද මන්ද වෙලා කරගෙන අර බෝඩ් එක බලනවා මේ බෝඩ් එක බලනවා ඌන් ඔය වගේ වැරදි බස් එකේ නැගලා පාර්ලිමේන්තුවෙන් බැස්සා වගේ ටීම් එකකුත් ඉන්නවා මෙලෝ රහක් නෑ වෙන දෙයක් දන්නෙත් නෑ පාස් වෙන පනතක් දන්නෙත් නෑ සාකච්ඡාවක් දන්නෙත් නෑ ඈ සමහරව ළඟට අවිල්ලා අහනවා මොකද්ද දන්නේ අද තියෙන මට කතාවක් තියෙනවා නේද ඒක කතාවක් කියන බලාගෙන වරින්කෝ අහනවා මොකද්ද අද තියෙන්නේ මොකද්ද මේ පාර්ලිමේන්තුව ත්‍රාඩයන් හොරුන්ගි මංකොලකාරයන් ස්ත්‍රී දූෂකයන් එතනෝ මුදලාල්ල මස් කඳන් වලින් බස්සන්ගි මේ පාර්ලිමේන්තුව පිරුණා ත්‍රාඩයක්ගේ මේ පාර්ලිමේන්තුව පිරුණා මේ පාර්ලිමේන්තුව දිහා බලපුවහම අපේ රට මෙහෙමවත් තියෙන විදියක් නෑ පාර්ලිමේන්තුවේ ගුණ මහිම නිසා මේ රට මෙහෙම තිබෙන්නේ අපේ රටේ ස්වභාවික පීඨීම් ස්වභාවික තත්වයන් අපේ ඓතිහාසික ගොඩනැගීම අපේ මිනිස් සබඳතා අපේ ගුණහපත්කම් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය කරලද හින්දු ආගම ඉස්ලාම් ධර්මය කතෝලික ධර්මයෙන් පෝෂණය කරලද ජනතාවක් නිසා තමයි රට මෙහෙමවත් තියෙන්නේ පාර්ලිමේන්තුව ඉඳන් නෙවෙයි මේ පාර්ලිමේන්තුව නිසා නම් මේ රට තියෙන්නේ අද මෙතන නෙවෙයි මේ රට තිබෙන්නේ ත්‍රාඩයෙන් පාර්ලිමේන්තුව පුරවලා මොකද රටකට වෙන්න පුළුවන්කම තිබුණා එනිසා අපි තමුනාසරෙන් ඉල්ලා හිටින්නේ ජනවාරි මාසේ 8 රාජපක්ෂ ගෙදර යවන වගේම එළඹෙන පාර්ලිමේන්තුව උගත් වියත් සංවාද සභාවක් බවට මේ පාර්ලිමේන්තුව පත් කරන්න ඕන එහෙම කරන්න ඕනේ නැද්ද මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුවක් අපිට ඕනේ නැද්ද තමුනාසරලා දන්න මේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කුඩායි හැබැයි අදත් ප්‍රධම හඬ ජනතා විමුක්ති පෙරමුණේ හඬ මේ පාර්ලිමේන්තුව ඇතුළේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කුඩායි හැබැයි අද ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට ඒකට එරෙහිව ප්‍රබලතම හඬ ජනතා විමුක්ති පෙරමුණේ හඬ මේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කුඩායි හැබැයි 18 වෙනි සංශෝධනය සම්මත කරගන්නකොට ඒකට එරෙහිව ප්‍රබලම හඬ ජනතා විමුක්ති පෙරමුණේ හඬ මේ පාර්ලිමේන්තුව ඇතුළේ ජනතා විමුක්ති පෙරමුණේ හඬ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමාණය කුඩායි හැබැයි සිරාණි බණ්ඩාරනායක විදෝෂාභියෝගයකට වෙලාවෙදී පාර්ලිමේන්තුවේ පරාජය පත් කිරීම සඳහා අපිට තිබෙන ප්‍රමාණයටත් වඩා වැඩි අපි හඬ නැගුවා උපක්‍රම හැදුවා මේකක් තියෙනවා
අද තමුන්වහන්සේලට වාසනේ ප්‍රශ්නයක් ආවොත් ජනතා විමුක්ති පෙරමුණට කතා කරන්න බැරිද කියලා. තමන් වැඩ කරන කාර්යාලය කාර්යාල ප්‍රශ්නයක් ආවොත් අපිට කතා කරලා කියන පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරිද කියලා. තමන්ගේ ගමේ ප්‍රශ්නයක් ආවොත් JVP එකට කියලා බලමුද පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා. රටේ ප්‍රශ්නයක් ආවොත් JVP එකත් මේක ගැන පාර්ලිමේන්තුවේ මොනවා හරි කියයි නේද කියලා බලනවා. රටේ ජනතාව අසිරිතාවකට පත් වුණොත් JVP එකවත් පාර්ලිමේන්තුවේ මේ ගැන හඬක් නගයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ඉන්න එක මේ රටේ ජනතාවට ආස්වාදයක් වෙලා තිබෙනවා, බලාපොරොත්තුවක් වෙලා තිබෙනවා. තමුන්වහන්සේලා කාට ඡන්ද දුන්නා? තමුන්වහන්සේලා කාට ඡන්ද දුන්නා? අද හිතේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඡන්දේ කාට දුන්නත් හිතේ තියෙන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ඒක තමයි අසක්වක් විනක්වක් කරදරයක් අසිරිතාවක් පත් වෙන හැම වෙලාවකම හිතට එන්නේ JVP. එහෙම නෙවෙයි. මේ ඡන්දේ තමුන්වහන්සේලා බැලුවේ මොකක්ද? JVP එක මොනා කරයිද දන්නේ? ඕ UMP නම් ගම්මල ඇවිදින එකක් නෑ. කිව්වේ නෑ. මට කියන්න කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණේ තීරණ නේද ප්‍රබල? ජනතා විමුක්ති පෙරමුණේ හඬ නේද ප්‍රබල? ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ව්‍යාපාර නේද ප්‍රබල? එනිසා අද මේ රටේ ප්‍රබලතම ජනතා නියෝජනය කරන ව්‍යාපාරය ජනතාවගේ හඬ ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි අපේ පාර්ලිමේන්තු නියෝජනය කුඩායි. මම නැවතත් කනගාටුවෙන් හරි කියන්නේ. ඒකට තමුන්වහන්සේලාත් ඕක කියන්න ඕන. අපිට කියන්න පුළුවන් දෙ කියන්න විතරයි. කරන වැඩේ කියන තමුන්වහන්සේ සතුන්. එනිසා ජනවාරි මාසේ 8 රාජපක්ෂ පරාද කරනවා වගේම එළබෙන පාර්ලිමේන්තු උගත් වියත් සභාව බවට පත් කරගන්න. එළබෙන පාර්ලිමේන්තුව ජනතාවගේ හඬ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හඬ ජනතාවගේ නියෝජනය හඬ පුරවන පාර්ලිමේන්තුව බවට පත් කරමු. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජ්‍ය රස මේ පාර්ලිමේන්තුවට යවන තීරණ ගන්න ඕන. මේ කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්ව දෙන අපේ ලාල්කන් සහෝදරයා, මේ ආසනයේ නායකත්ව දෙන අපේ සමන්මලි ගුණසිංහ සහෝදරිය, එෆ්බී වාසලේට නායකත්ව දෙන අපේ ලක්ෂ්මන් ත්‍රිපුණාරත්න සහෝදරය ආරක්ෂා කරලා දෙන බවට ජනතා විමුක්ති පෙරමුණ සහාතිකයක් දෙන අපිට මුණාසෙලක්. අපි මෙතුවර කොමසාරිස්වරයත් එක්ක විවිධ අවස්ථාවල සාකච්ඡා කරා. ඡන්ද දානතන ඉඳන් ගණන් කරලා ප්‍රතිඵල එන දක්වා සියලු ස්ථාන සියලු අවස්ථා අපි දිගින් දිගටම සාකච්ඡා කරා. වංචාව සිදුවිය හැකි තැන් අපි දැක්කා. ඒව වහන්ඳ ප්‍රතිකර්ම හැදුවා. මෙතුවර කොමසාරිස්තුමාට අපි සුදුවන් දෙනවා. අපි කිව්වාම මේක වහන්ඳ මේක කරමු කියලා ෂෝක් කියලා ඒකක් කරා. ඒක කරා ඒක. එනිසා අද කවුරුවත් නැතත් රාජ්‍ය යාන්ත්‍රණයම සකස් වෙනවා තිබෙන්නේ කොතනකවත් හොරකමක් වංචාවක් සිද්ධ වෙන්න නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැම ඡන්ද මධ්‍යස්ථානයකටම යනවා. හැම ඡන්ද පළක්ම ආරක්ෂා කරනවා. ගණන් කරලා ප්‍රතිඵල නිකුත් වෙනකම් තමුන්නාසලගේ ඡන්දේ ආරක්ෂා කරලා දෙන බවට අපි සහාතික කරනවා. ඒක මේ රටේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි රකින්නවා. ඒක තමුන්නාසල අපේ රැකලා දෙනවා. එන සත්‍යන්ත දෙන්නේ යන්නේ විනා විතරක් නම් අපි කවුරුත් ඉන්නේ ඡන්දෙන් පස්සේ. මේ ඡන්දේ ඉතුරු දවස් දෙකේ රාජපක්ෂලා මුළුමනින්ම ජාතික රූපවාහිනියට ITN නාලිකාවට සභාපතිතුමාට උපදෙස් දීලා තියෙනවා. මෙතර කොමසාරිස්වරයාගේ සියලු නියෝග පසකලා ඔහෙ ගහන්න කියලා. කිසි නියෝගයකට යටත් වෙන්නේ නැහැ ජාතික රූපවාහිනිය ITN නාලිකාවයි දැන් මේගොල්ලෝ කියලා තියෙනවා. එනිසා ඇති පදමට වපුරන්න පටන් ඊයේ මම දැක්ක බණක් ගොඩක් දේශපාලන බණ බවට පත් වුණා අපේ රටේ. රාජපක්ෂ පොතෙන්ද අපේ රටේ දේශපාලන ගිනා. ඊයේ පොයේ දවසේ හැම රූපවාහිනී නාලිකා මුදේ යටට බණ දේශනාවක් යනවා. නාලිකා දෙකක් කරනකොට ඉතුරු සියල්ලංගෙම බණ කෙලවර වෙන්නේ රාජපක්ෂ වාඩි කරවන්න කියලා. අපේ රටේ බෞද්ධ ආගම දෙන්නට පාවිච්චි කරා. ආගම පාවිච්චි කරා. බණ පාවිච්චි කරා. පොයේ දින පාවිච්චි කරා. හෙට දින දෙක ඇතුළත මේව වෙන්නත් පුළුවන්. තවත් ඒගොල්ලෝ සලසම හදලා තිබෙනවා. තන 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 කුඩා කුඩා සිදුවීම් ඇති කරන්න. සිදුවීම් ඇති කළ ජනතාව තුළ දෙගිඩියාවක් හදන්න. ඡන්ද පොලට ඡන්ද දෙන්න යන එක වළක්වන්න. ඒ සලසම හදලා තිබෙනවා. අද රාජපක්ෂගේ සියලු සලසුම් හදන්නත් කලින් එළියට ඇවිල්ලා තියෙනවා. මොකද රාජපක්ෂගේ යාන්ත්‍රණය බිඳ වැටුණා. රාජපක්ෂ හැදුවේ මෙහෙම නෙවෙයි. මේ ඡන්ද මෙහෙම කෙලවර කරන්න නෙවෙයි රාජපක්ෂ සලස්ම තිබ්බේ. පෝස්ට් කඳු ගණන් ගොඩ ගහලා
alamanda katti ini. Kalender kandunganan gudegal, hamun ada kalender apa? Kalender itu tak mudra nekara. Court deka hamar, jenaka hari ne court dekai. Kalender kehwa court deka hamar. Hema purwesi gatra kalender akan mudra nekara. Hamun ada kartu, bedan dekik ne. Samara kartu pata kedua, ekapatta balur wisnu dehiyo, ani patte balur raja paksa. Hamun ada kartu. Bedan tak kira ikhnan. Bos tergakah wah dina tunen tunen tak bos ralau ni jantren itu. Patangan nukat mesti kat tunak gya jantren ni vetuna. Ada raja paksa ni mulu chandra jantren ni vetilati bini. Raja paksa ni chandra awasankara ni ilakakar ini mihmanewi. Ilakakar pun jantren ni vetuna. Chandra dini edakwa thadap jantren ni vetilati bini. Insa raja paksa lagi selasum siallah ulugi. Chandra itu perama. Paraja lakun pendana mati orang yang para kreator. Insa sialu dina chandra perate anna raja paksa paraja kerana chandra pavici kerana elemen parlimen tuota janata niyotya rasa kemana tiernya kerana evan tamu naan silat ekatwa nakila aradana kermin evan tamu naan silat dahirya sakti prarthana kermin mamana terima bumi suci hamdina. Apa pendirian di N Ekauswen Ratuwenwen Newerdi Tindwa Gan Januari Masa Atanida Badak Evi Badakolat Badakaran Abiyog Evi Abiyogolat Abiyogakaran Esna Asyudin Atuwa Shaktiya Daimya Prarthana Karmin Mema Januari Evada Gadiyo Dini Mawar Patkarwa Mesna Shaktiya Daimya Dunnu Sahay Dunnu Asyudin Atuwa Janata Vyukti Paramune Kolmadishri Kolmande Istudji Pudha Karmin Abiy Obagan Sabgenirwa Asyudin Atuwa Istudin.